समन्तचक्रवालेषु अत्रागच्छन्तु देवता सन्दमङ्गुणिराजस्य सुनन्तु सङ्गमुक्तदम् धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता धम्मस्सवनकालो अयं वदन्ता හොඳයි තෙරුවන් සරණයි සියලුම දෙනාට අද මේ සියලුම දෙනාම දැන් පහදු වෙලා ඉන්නේ මම කලින් සඳහන් කරා වගේම මීට වසර දෙකකට මත්තෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ රංජිත් මෝදරගමගේ මහත්මයාගේ දෙවර්ෂ පූර්ණ සිහි කැඳවීමේ ධර්ම දේශනාව. ඉතින් මේ ධර්ම දේශනාව සංවිධානය කරන්නේ ශ්‍රී රංජිත් මෝදරගමගේ මහත්මයාගේ ආදරණීය බිරිඳ වූ ශ්‍රියානි මෝදරගමගේ මහත්මියත් ඒ වගේම දේශාන්, හේෂාන් සහ රෝෂාන් පුතණුවන් තුන් දෙනාත් එකතු පහදු වෙලා ඒ පෞලී උදවියත් එකතු පහදු කරගෙන ඉතින් මුලින්ම මේ ධර්ම දේශනාව පටන් ගන්න පත්තෙන් මම චුට්ටක් මතක් කරන්නම්. මම ඇත්තටම මේ විහාරස්ථානයට 2018 අගෝස්තු මාසෙ තමයි විහාරස්ථානයට ආවි. ඉතින් ඒ ඇවිල්ලා සති දෙකකට විතර පස්සේ මට මතකයි දවසක් ශ්‍රියන් ඒ කියන්නේ මම මුලින්ම විහාරස්ථානයට ඇවිල්ලා අගෝස්තු මාසෙක සති දෙකකට විතර පස්සේ දවසක නෝන කෙනෙක් ඇවිල්ලා ඇත්තටම මේ විහාරස්ථානයේ එතන එකතු වෙලා තිබිච්ච බිල් අර ඒ සම්බන්ධ වැඩ කටයුතු ඉටි කරගෙන කියා ඇත්තටම පස්සේ තමයි මම දැනගත්තේ ශ්‍රියානි නෝනයි කියලා. ඒ එතකොට ඇත්තරම රංජිත් මහත්මයාට මතක් වුණේ රංජිත් මහත්මයා අසනීපෙන් රෝහල්ගත වෙලා ඉඳී දවස්වල. ඉතින් ඒ වෙලාවේදී ශ්‍රියන් නෝන ඇවිල්ලා විහාරස්ථානයේ වැඩ කටයුතු ටික හරියාකාරයෙන් බලලා හොයලා බලලා කරගෙන ගියා. මට මේ ඇත්තරම මුලින්ම දැන් මතක් වුණේ ඒ කාරණය. ඉතින් ඒ වගේ විහාරස්ථානයට බොහොම ලැදියාවක් තිබිච්ච පවුලක් විහාරස්ථානයේ හැම වැඩකදීම උදව් උපකාර කරමින් විහාරස්ථානයේ හැම වැඩකටම සහසම්බන්ධ වෙලා රංජිත් මහත්තයාවත් මට ඊට පස්සේ විහාරස්ථානයට ඇවිල්ලා හම්බුණ අසනීප තත්ත්වයෙන් ඉන්දියත් ඒ කාලෙත් බොහොම සුහදව කතා බහ කළා. මාව හම්බෙච්ච පළවෙනිම දවසේදීත් කතා බහ කරවලා මට හොඳට මතකයි. ඉතින් ඒ වගේ මේ විහාරස්ථානයට ඉතාමත්ම සහසම්බන්ධයෙන් විහාරස්ථානයේ හැම වැඩකදීම එකතු පහදු වෙලා වැඩ කරගෙන ගියපු පවුලක් සහ මහත්මයෙක් රංජිත් මහත්මයාත්. ඉතින් ඒ මහත්මයාගේ දෙවර්ෂ පූර්ණ සිහි කිරීමේ ධර්ම දේශනාවේදී අද මම මාතෘකාව කරගත්තේ ඇත්තටම මාතෘකාව විදිහට මම අද ධර්ම දේශනාව කරන්න හිතුවේ ද්විතීයේ ගද්දොළපද්ද සූත්‍රය ආශ්‍රය කරගෙන. ද්විතීයේ ගද්දොළපද්ද කියලා සූත්‍රයක් බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා. සමහර විට මේ පින්නතුන් කියන්නේ සූත්‍රය අහලා ඇති සමහර විට. මේ ඒ සූත්‍රය ඇත්තටම විස්තර කරන්නේ අපේ හිත පිළිබඳව විස්තරයක් තමයි තියෙන්නේ. අපේ හිත ගැන කතා කරන්නේ. ඉතින් මම ඒ සූත්‍රය ආශ්‍රයෙන් අද දවසේ ධර්ම දේශනාවක ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න තීරණය කළා. කොහොමද මේ අපේ බුදුහාමුදුරු කොහොමද හිත ගැන කතා කරේ කියන කාරණය. ඉතින් ඒ සම්බන්ධයෙන් මම මේ ධර්ම දේශනාව පවත්වාගෙන යනකොට මේ ධර්ම දේශනාව ඉස්සරහට යනකොට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් මේ පින්නතුන් පින්නතියන් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. අවසානයේදී හරි එහෙම මම වෙලාවක් දෙන්නම් කතා කරලා අහන්න. එහෙම නැත්නම් ඒ මම කතා කරගෙන යන අතරතුර මොනවා හරි විශේෂයෙන් ඒ තැනට අදාළව ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් ඒ වෙලාවේදී හරි කතා බහ කරලා අහන්න පුළුවන්. ඉතින් ඒ මුලින්ම දැන් අපි නිකන් බැලුවොත් එහෙම මම ඒ සූත්‍රයට එන්නම් ඊට පස්සේ මේ මූලික කාරණා ටික කතා කරලා ඉවර වෙලා. දැන් අපි ගත්තාම අපි හැමෝම මං හිතන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් පිරිසක් ලංකාවේ ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා ඊට පස්සේ මේ කැනඩාවට ඇවිල්ලා කැනඩාවේ ජීවත් වෙනා ඒ වගේම කැනඩාවේ ඉපදිච්ච දුව දරුවොත් සමහර විට ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බැලුවහම අපේ පොඩි කාලෙට ගිහිල්ලා බැලුවොත් දැන් අපි ඉස්කෝලේ යන කාලේ එහෙම අරගෙන බැලුවොත් මං හිතන්නේ මේ හැමෝටම තමන්ගේ ඉස්කෝලේ මතක
ඇති මේ වෙලාවේදී නිකන් කතා බහ කරොත් ඉස්කෝලේ තමගේ ගම ලංකාවේ එහෙම නැත්නම් මෙහෙ ගියපු ඉස්කෝලේ හරි එහෙම නැත්නම් තමන් ලංකාවේ ඉපදිච්චේ ගම ගැන හරි මේ වෙලාවේ මතක් කරොත් ඒ මේ හැමෝටම මං හිතන්නේ තමන්ගේ ගම ඉස්කෝලේ නගරය ඒ ගැන සිතුවිල්ලක් මේ මොහොතේ හිතට එන්නේ නැති. එතකොට සමහ ඒ ඒ ඉස්කෝලය ගැන ඒ මතක් වෙනකොට ඒ ඉස්කෝලයත් එක්ක ගොඩනගෙන මතකය ඒ අත්දැකීම් ඒවත් සමහර විට මතක් වෙන්නේ නැති. ඉතින් ඒ ඒ ඔක්කොම අපිට දැන් මේ වෙලාවේ අපි මතක් කරාම අපිට දැනෙන දෙයක් අපිට ආපහු අපේ මතකයන් තුළ තියෙන දේවල් හෝ ඒ වගේ දෙයක් අපිට අරගෙන අපේ හිතට මේ වෙලාවේ මතක් වුණාම අපිට ඒ දේ පිළිබඳ යම් කිසි හැඟීමක් දැනීමකුත් ඇති වෙනවා. ඉතින් මං හිතන්නේ දැන් මම මේ ඒ ස්කෝලේ ඒ ගැන කතා කරාම මේ පිරිස හැමෝටම ඒ පිළිබඳ යම් කිසි මතයක් මතක් වෙන්න ඇති. ඉතින් ඒ වගේම දැන් අපි මීට අවුරුද්දකට විතර කලින් අරගෙන බැලුවොත් දැන් ඒ ඒ ටිකි චුට්ටක් එහෙම පැත්තකින් තියන්න. ඒ වගේම අපි මීට අවුරුද්දකට විතර කලින් මාර්තු මාසයේ ගිය අවුරුද්ද මාර්තු මාසයේ අරගෙන බැලුවොත් ගිය අවුරුද්ද මාර්තු මාසයේදී තමයි මේ COVID-19 පැන්ඩමික් එකත් එක්ක ලොක්ඩවුන් එකකට ගියේ මුලින්ම කැනඩාවේ ගත්තාම කැනඩාවේ ලොක්ඩවුන් එකකට ගියේ. ඒ වගේම ඒ ආසන්නයේ තමයි ලෝකෙ හැමතැනම අනිත් රටවලුත් ලොක්ඩවුන් වලට එහෙම නැත්නම් රිස්ට්‍රික්ෂන්ස් වලට ගියේ. ඉතින් දැන් අපිට කවුරු හරි මේ අවුරුද්ද අපහු අරගෙන බැලුවොත් මේ අවුරුද්දේ තුල අපි ඒ කියන්නේ මේ ගිය අවුරුද්ද තුල අපි ගත කරපු ජීවිතය අරගෙන බැලුවොත් මං හිතන්නේ අපි ඊට කලින් Taman ජීවත් වෙච්ච මුළු කාලය තුලම ගෙනිච්චට වෙලිය හාත්පසින්ම වෙනස් සමාජයක් වෙනස් වටපිටාවක් එක්ක තමයි මේ ගිය අවුරුද්ද තුල කාලය ජීවත් වෙන්න අපි හැමෝටම සිද්ධ වුණේ සහ පුළුවන් වුණේ. අපි මීට අවුරුදු කීපයකට කලින් කිව්වොත් එහෙම කවුරු හරි කිව්වනම් ගිය අවුරුදු කීපයකට කලින් නෙමෙයි ගිය අවුරුද්දේ මාර්තු වලට කලින් එහෙම නැත්නම් ගිය අපි කියමු චීනේ ජනවාරි මාසෙ වගේ ලොක්ඩවුන් එකකට ගියානේ අපි හිතමු ඊට කලින් කියලා 2019ට ගිහිල්ල බැලුවොත් 2019 දී කවුරු හරි කෙනෙක් කිව්වොත් ලෝකෙ මෙන්න මේ වගේ අවුරුද්දක විතර කාලයක් අපිට රටවල් අතර සැරිසරන්න වෙන එකක් නැහැ යන්න වෙන එකක් නැහැ එයාපෝර්ට් ෂට් ඩවුන් කරලා තියන්න වෙයි ලොක්ඩවුන් කරන්න විදිහක් කියලා කිව්වොත් ඒක විද්‍යා ප්‍රබන්ධයක් බවට පත් වෙනවා මීට අවුරුද්දකට එකමාරකට විතර කලින් කවුරු හරි ওই දේ කිව්වනම්. එතකොට ඒ කාලෙදී අපිට කියන ওই දේ කියනකොට අපි කවුරු හරි කෙනෙක් ওই දේවල් කිව්වනම් එහෙම අපිට ඇත්තටම හිතෙන්නේ විද්‍යා ප්‍රබන්ධයක් වගේ මේ විදිහට මුළු ඔක්කොම ඒ කියන්නේ අපි හිතමු ෆ්ලයිට් ෂට් ඩවුන් කළා ග්‍රවුන්ඩ් කළා මෙච්චර කාලයක් මෙහෙම තියන්නේ කියලා කිව්වොත් එහෙම නැත්නම් රටවල් අතර යන්නේ මේක මෙච්චර සීමා කරන්න උනොත් අපි හිතමු නිකන් වැඩියම ඕනේ නැහැ US border එක close කරලා තිබ්බොත් මෙච්චර කල් ජීවත් වෙන්න පුළුවන් වේවිද කියන එක උනත් මං හිතන්නේ අපිට මීට අවුරුදුකමාරකට විතර කලින් තිබුණච්ච තිබු ගැන හිතලා බැලුවා නම් එහෙම ඒක නිකන් කරන්න බැරි වගේ වැඩක් වගේ හිතෙනවා. හැබැයි ඒ උනාට අපි දැන් හැරිලා බැලුවොත් අපි මේ ගිය අවුරුද්ද තිහා ඔය අවුරුද්ද ඇතුළත මේ වෙන විදිහකට හරි කොහොම හරි ඒ තත්ත්වයන් එක්ක අපි දැන් වෙනකන් ජීවත් වෙලා තියෙනවා. ඒ අතරතුර සමහර වෙලාවට ප්‍රශ්න වැඩි වෙලා තියෙන්න පුළුවන්, ડિප්‍රෙෂන් වැඩි වෙලා තියෙන්න පුළුවන්, ඇන්සයිටි වැඩි වෙලා තියෙන්න පුළුවන්. එහෙම සමහර දේවල් වැඩි වෙලා තියෙන්න පුළුවන්. වැඩි වෙලා තියෙනවා ඇත්තටම. ඒ උනාත් මම මේ නිකන් මට ඇත්තටම මෙතනදී හයිලයිට් කරන්න ඕන එකම කාරණේ අපි බලාපොරොත්තු නොවිච්ච සම්පූර්ණම වෙනස් එන්වයරන්මන්ට් එකක අපි අවුරුද්දක විතර කාලයක් ඒ අපි පුරුදු පුහුණු වෙලා හිටපු අපි ගෙනිච්ච ජීවිතයට හාත්පසින්ම වෙනස් විදිහේ ජීවිතයක් එහෙම නැත්නම් අපි ගෙවල් වලට සීමා වෙලා දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ අවුරුද්ද තුල පන්සලට සාමාන්‍ය විදිහට පන්සලට යන්න එන්න මං හිතන්නේ මේ කිසි පින්නතුන් කාටවත් බැරි වුණා. ඉතාමත්ම සීමිත දේවල් යටතේ එහෙම නැත්නම් සීමි ඒ කියන්නේ අපිට යම් සීමා කිරීම් යටතේ තමයි අපි හැම වැඩක්ම කරගෙන ගියේ. ඒතකොට අපි මීට කලින් අවුරුද්දක කාලයක් එහෙම නැත්නම් අපිට තවදුරටත් තාමත් එහෙම යන්න වෙනවා. එහෙම කිව්වනම් එහෙම අපිට මේක විශ්වාස කරන්නත් බෑ. හැබැයි අපිට දැන් මේ කාලේ ජීවත් වුණාම ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි සමහර ඒකේ මේ වාසිය වාසි දෙකම තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ කාලය තුල අපි කොහොම හරි ආපහු ජීවත් වෙලා තියෙනවා.
එතකොට මම මේ නිකන් කාරණා තනින් තනින් කීපයක් මේ සඳහන් කරන්නේ. දැන් අර මම කලින් කිව්වා වගේ පොඩි කාලේ ගැන මතක් කරාම, ඉස්කෝලේ කාලේ, එහෙම නැත්නම් ගම ගැන ඒ මතක් කරාම ඔගොල්ලෝ හැමෝටම හිතෙන් ඒ ඒ තැන්වලට යන්න පුළුවන් වෙන්න ඇති මං හිතනවා. ඒ කියන්නේ ඒව මතක් වෙන්නේ නැති ඒ දේවල් එක්ක. ඒ වගේම දැන් මම මේ ගිය අවුරුද්ද ගැන කතා කරනකොට උනත් ඔය ගිය අවුරුද්ද දැන් ඊට අවුරුදු එකහමාරකට විතර කලින් මේ ගිය අවුරුද්ද ගැන ওই විදිහට කිව්වනම් එහෙම ඒ වෙලාවට ගොඩක් හිතෙන් ඔය පිළිබඳ මේ විදිහට ජීවත් වෙන්න බෑ කියලා ලොකු ප්‍රතික්ෂේප කිරීමකුත් එන්න පුළුවන් මේ විදිහට කවුරු හරි ජීවත් වෙන්න කිව්වනම්. හැබැයි දැන් මේ ගිය අවුරුද්ද තුල අපි ජීවත් වෙනකොට ඉවර වෙලා අපි ඕක දිහා ආපහු බලනකොට අපිට ඒ විදිහට මේක දැනෙන්නේ නැහැ. අපිට මේක අමාරුයි තමයි. හැබැයි ඒ වුණාට ඒක අපි කොයි විදිහකට හරි ගෙවලා තියෙනවා. ඒතර දැන් මම මේ දැන් මේ ගැන කතා කරාම ඔය දේවල් පිළිබඳ ඔය මම නිකන් සඳහන් කරපු කාරණා ටික ඔක්කොම මේ හැමෝටම තමන්ගේ මේ හිතත් එක්ක ඔන්න ඔය ගමන ගිහිල්ලෙන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. මම ඔය කතා කරපු ඒ කාරණා දෙක සම්බන්ධව ඔය කාලය ගැන ගොඩාක් දේවල් ඕගොල්ලන්ට මතක් වෙන්නේ නැති මේ වෙලාවේදී. ඒ වගේම ගම ගැන, ගෙදර ගැන, ලංකාව ගැන මතක් වෙන්නේ නැති. අපි දැන් නිකන් හිතුවත් එහෙම මීට දැන් මේ ලොක්ඩවුන් එකට කලින් එහෙම සෑහෙන මං හිතන්නේ මේ හැමෝ වැකේෂන් යන්න නැති, ට්‍රිප් යන්න නැති, ඒ වගේ තැන්වල ගියාම එහෙම සෑහෙන දේවල් එක එක ප්‍රදේශයන් වල එක එක පැතිවල එහෙම ගමන් කරන්න ඇති. එතකොට දැන් මම මේ මෙහෙම මේ ඒ ගැන එහෙම කියනකොට වුණත් ඔයගොල්ලෝ හැමෝටම මෙන්න මේ තමන්ගේ හිතට ඔය දේවල් ඔක්කොම මතක් වෙන්න ඇති. සමහර විට දුකක් ඇති වෙන්නත් ඇති. දැන් ලොක්ඩවුන් එක කාලේ මේ ගියා අවුරුද්දම අහක ගියා අපරාධය අපිට මුකුත් කරන්න බැරි වුණා. එහෙම නැත්නම් අපි ගෙවල් වලටම වෙලා හිර වෙලා ඉන්න වුණා. එහෙම කියලා හැරි ඕක පිළිබඳ සම්කීසි සිතැවුලක් හැරි ඒ වගේ දේවල් සමහර විට විවිධාකාරයේ හැඟීම් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට ඇති වෙන්න ඇති. ඉතින් මම මේ චුට්ටක් මේ එක එක පැතිවලට එක එක දේවල් වලට ඕගොල්ලන් හැමෝගෙම හිත පොඩ්ඩක් ගෙනියන්න තමා මම මේ කතා ටික කිව්වේ. ඉතින් ඇත්තටම දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇති මේ අපිට හිතෙන් කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. අපේ හිත කොච්චර ඒ කියන්නේ විචිත්‍රවත්ද කියලා තව විදිහකට කිව්වොත්, අපේ හිත හැමතිස්සෙම වෙනස් වෙන, අපිට වෙනස් වෙන මේ හැඟීම් එක්ක අපිට කොයිතරම් දුරකට, කොයිතරම් පැතිවලට මේ හිත එක්ක යන්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් ද්විතීයික ගද්දුලබද්ධ සූත්‍රය ඇත්තටම විස්තර කරන්නේ ඔන්න ඔය වගේ කාරණයක් තමයි. ද්විතීයික ගද්දුලබද්ධ සූත්‍රයේදී මේ හිත උපමා කරන බුදුහාමුදුරුව ඒ කියන්නේ දැන් ද්විතීයික ගද්දුලබද්ධ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ මීට අවුරුදු 2500 ගානකට කලින්. එතකොට ඒ කාලයට සාපේක්ෂව, එතකොට ඒ කාලේ පැවතිච්ච උදාහරණයක් තමයි බුදුහාමුදුරු මේ අරගෙන තියෙන්නේ චරණ චිත්‍රය කියලා. චරණ චිත්‍රය කියලා කියන්නේ දැන් අපි අපි දැන් ගත්තොත් චිත්‍රයක් කියලා කියන්නේ මොකක් හරි එකට පේන එක දෙයකටනේ. දැන් චරණ චිත්‍රය කියලා කියන්නේ ඒ කාලේ ටීවී රු එහෙම තිබුණ නැහැ. ඉතින් ඒ කාලේ චරණ චිත්‍රය කියන එක තමයි ඒකේ ෆ්‍රේම්ස් මාරු වෙනවා. එහෙම නැත්නම් ඒකේ අර දැන් සමහර වෙලාවට බිල් බෝඩ්ස් දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ එක පැත්තකට එක විදිහකටයි, තව පැත්තකට තව විදිහකටයි පේන. දැන් ඒ කියන්නේ අර අපි හිතමු ත්‍රිකෝණය වගේ මෙහෙම මේ විදිහේ තිබ්බොත් අපිට මේ පැත්ත පේනකොට එක විදිහකට, මේ විදිහේ හදලා තිබුණා මේ පැත්ත පේනකොට තව විදිහකට පේනවා. ඒ කියන්නේ දැන් අපි හදලා තියෙන පාරෙන් මේ පැත්ත ඉඳලා එනකොට එක විදිහකට පේන්නයි, පාරෙන් අනිත් පැත්ත ඉඳලා එනකොට පේන්නයි. ඒ පේන්නේ අපි දැන් මෙහෙම මේ අර ත්‍රිකෝණය වගේ ඇංගල් එකකට හැදුවාම එක පැත්තකට පේනකොට එක මූණතක් තමයි චිත්‍රය හැදිලා පේන්නේ, අනිත් පැත්තට අනිත් මූණත. ඒ දැන් නිකන් මම මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ මේ චරණ චිත්‍රය කියලා කියන්නේ අර ෆ්‍රේම්ස් මාරු වෙන එකක්. සැරින් සැරේ එක ෆ්‍රේම් එකක් තියෙනවා, එක වෙලාවකට එක චිත්‍රයක් තියෙනවා. ඒක තව වටයක් අර සමහරලාට මේ දැකලා තියෙනවා නම් එහෙම සමහර ඒ කියන්නේ අපි හිතමු අපි පැති හතරක් තියෙන මේ ඝනකාභයක් වගේ එකක් අරන් එක පැත්තක එක චිත්‍රයක් අඳිනවා. ඊට පස්සේ භාගයක් කරකවල අනිත් පැත්තට අනිත් පැත්තේ අඳිනවා. එතකොට අපි මේක ඒ විදිහට හතර පැත්තේ ඇඳද්දි අපි මේක පැති හතරට මෙහෙම කරකවනකොට හතරක් පේන්නේ. අන්න ඒ වගේ චර්ම චිත්‍රය කියන්නේ අර ෆ්‍රේම්ස් මාරු වෙන චිත්‍රයක් සැරින් සැරේට. එතකොට ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඒක ඒ කියන්නේ ෆ්‍රේම්ස් අපි හිතමු හතරක් පහක් තිබුණා කියලා. එතකොට හතර චිත්‍ර හතරක් පහක් විතර තමයි තියෙන්නේ. අන්න ඒ වගේ චරණ චිත්‍රයේ බුදුහාමුදුරුව හිත උපමා කරනවා.
දැන් අපේ හිත ඇත්තටම බලන්න අපිට අපේ හිත හැමතිස්සෙම මොනවහරි අන්නේ වගේ ඉතාම විචිත්‍රවත් දෙයක් අපිට දැනීමක් හැඟීමක් ඇති කරන එක දුකක් වෙන්න පුළුවන් සතුටක් වෙන්න පුළුවන් මම ඒක ඒ කියන්නේ සතුටද දුකද කියන එක ගැන මේ වෙලාවේ එතන ඒක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ මේ හිත ගැන හිතේ ස්වභාවය මම එතනට එන්නම් ඊට පස්සේ දැන් අපිට ඔන්න වගේ දැන් මම අර ඉස්කෝලේ ගැන මේ ගම ගැන කතා කරනකොට ඒ වගේම ඔබ ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට මොන වගේ තියෙන්න තිබුණාද කියලා ඒ කතා කරනකොට ඕගොල්ලෝ හැමෝගෙම හිතල ඊට සම් ඒ ඒ මම ඒ කතා කරන එකත් එක්ක සිතුවිල්ලක් ගොඩනගෙන්නේ නැති නේ කිසි දෙයක් මවල දෙන්නේ නැති මේ හැමෝගෙම හිතවල. එතකොට බුදුහාමුදුරු මේ චරණ චිත්‍රය උපමා කරන්නේ අන්න ඒ වගේ චරණ චිත්‍රය කියන්නේ ෆ්‍රේම් එක මාරු වෙන සැරින්සරේට චිත්‍රයක්. එතකොට බුදුහාමුදුරු මේක හිතට උපමා කරන්නේ අපේ හිතත් අන්නේ වගේ කියලා. හරිම විචිත්‍රවත් අපේ හිතත් ඒ වගේම අපේ හිතටත් එක එක ඒ මොහොතෙන් මොහොත විවිධාකාර සිතුවිලි ගොඩනගෙන. අපිට විවිධාකාර හැඟීම් ගොඩනගෙන ඒ සිතුවිල්ලත් එක්ක. එතකොට අපි විඳින්නේ හැම තිස්සෙම අපි දැනගන්නෙත් අන්නේ මොහොතේ අපිට ගොඩනගෙන අර සිතුවිල්ලත් එක්ක තමයි ඒ හැඟීම් අපි විඳින්නේ දැනෙන දේ දැනෙන්නේ. එතකොට අපේ ඔන්නෝය හිත තමයි අපිට හැමතිස්සෙම මේ හැඟීම් දැනීම සිද්ධ වෙන්නෙත් හිතට. ඒක බුදුහාමුදුරු උන්නාබ්‍රාහ්මණ සූත්‍රයේ විස්තර කරනවා. උන්නාබ්‍රාහ්මණ බ්‍රාහ්මණ ඇහුවා මේ හිතයි විඳින්න කියලා. එතකොට අන්න ඒ වගේ අර දැන් මම අර නිකන් මුලදී විනාඩි 10ක් විතර කාලයක් නිකන් කතා ටිකක් කියාගෙන ගියානේ. දැන් අන්නේ කතා ටික කියනකොට බලන්නකෝ මේ කතා එක මේ හැමෝගෙම හිතුවේ සිත්තලත් ඔන්නෝය වගේ ඒ ගොඩාක් සිතුවිලි ගොඩක් එකතු වෙවි එන්නේ නැතිනේ. ඉතින් බුදුහාමුදුරු මේ ද්විතීයි ගද්දුලුපද්ද සූත්‍රයේ අපේ හිත උපමා කරන්නේ අර චර්ම චිත්‍රයට ඔන්න ඒ වගේ ඉතාමත් විචිත්‍ර විදිහට අපේ හිතට ගොඩාක් දේවල් හැමතිස්සෙම මවලා දෙනවා. නිර්මාණය කරලා දෙනවා. ඉතින් බුදුහාමුදුරු ඒ දෙයට කිව්වා සමහර වෙලාවට කිව්වොත් අපි දැන් පේන පුණ්ඩිමක සූත්‍රයට ගියොත් එහෙම රූප වේදනා සංඤා සංකාර විඥාන කියන පහ ඒ කියන්නේ මේ විස්තර කර අද මේ ද්විතීයි ගද්දුලපද සූත්‍රෙත් විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා අපිට අපේ හිත ආපහු විස්තර කරන්නේ මම ඒ ටෙක්නිකල් කාරණාවල් ටීචර් ගොඩාක් මේ වෙලාවේ යන්නේ මම මේ ඉතාම සරලව ඒ අදහස තේරෙන්න කියන්න උත්සාහ කරන්නම් දැන් අපි බලන්න දැන් ඔන්න ඔය විදිහට අපේ හිතට අපේ හිත ඉතාම වේගෙන් වෙනස් වීමකට ලක් වෙන. එහෙම නැත්නම් අපේ හිතට මේ මොහොතේ ගොඩනැගෙන සිතුවිල්ලට හාත්පසින්ම වෙනස් සිතුවිල්ල සමහර වෙලාවට ඊළඟ මොහොතේ ගොඩනැගෙන්න පුළුවන්. හොඳට බලන්න අපි සමහර වෙලාවට ඉතාමත්ම තදබල ලෙස දුකෙන් ඉන්න මොහොතක වුණත් සමහර වෙලාවට ඒ අපි හිතමු අපි දවසක්ම එහෙම දුකෙන් හිටියා කියලා. හැබැයි ඒ දවස ඇතුළ සමහර අවස්ථා තියෙනවා අපි මේ මොනවා හරි දෙයක් මතක් වුණාම ඒකත් එක්ක අර දුක අපිට අමතකයි. අර ඒ වෙලාවේ මතක් වෙච්ච දේත් එක්ක තමයි අපිට හැඟීම ගොඩනැගෙන්නේ. අන්න ඒ වගේ අපේ මේ හිතට අර ගොඩනැගෙන හැඟි සිතුවිල්ලත් එක්ක අපිට යම් කිසි හැඟීමක් දනවනවා. මොනවා හෝ ඒක සතුටක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්, උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැනෙන වේදනාව සතුට ඒ කියන්නේ සැප දුක හෝ උපේක්ෂාව වෙන්න පුළුවන්. හැබැයි අපිට අර ගොඩ නැගෙන සිතුවිල්ලත් එක්ක සැප දුක උපේක්ෂාව කියන තුනෙන් මොකක් හෝ විදිහේ හැඟීමක් ගොඩ නැගෙන. එතකොට අන්න අර හිත හැමතිස්සෙම මේ ඒ අපිට ගොඩ නැගෙන දෙයත් එක්ක තමයි අර හැඟීම ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් හිතට දැනෙන විදිහත් එක්ක තමයි අපේ අර හැඟීම ගොඩ නැගෙන්නේ හැමතිස්සෙම. ඉතින් බුදුහාමුදුරුව මේ චරණ චිත්‍රයේ හිත උපමා කරන්නේ ආපහු දැන් එතෙන්දි මේ ඒ සූත්‍රයේදී මුලදී මීට කලින් විස්තර කරනවා. මම ඒක මේ හිත ගැන ටික කියලා විස්තර කරන්න ඕනේ උනේ ඇත්තටම මට ඒ ටික මුල තිබුණාට එතෙන්දි විස්තර කරනවා මේ අපි සමහර වෙලාවට මේ සත්තුන්ව ගැට ගහලා තියෙනවනේ. දැන් අපි මේ බල්ලම්ව එහෙම දැන් මෙහෙ එහෙම ඉතර ලොකුවට නැති වුණාට අපි බල්ලම්ව එහෙම සමහර වෙලාවට ගැට ගහලා තියෙනවනේ. එක තැනක කූඤ්ඤයක් ගහලා ඒ කූඤ්ඤේ ගැට ගහලා තියෙනවා. එහෙම නැත්නම් හරක්ව ගැට ගහලා තියෙනවා. කඹයකින් ගැට ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට හරකා හෝ අර බල්ලා අර කූඤ්ඤේට දැන් අපි මෙහෙම කූඤ්ඤයක් ගාලා ගැට ගහලා තියෙනවා නම් අන්නේ කූඤ්ඤේ වටේ තමයි මේ හැමතිස්සෙම යන්නේ. මොකෝ හරකව ගැට ගහලා තියෙන්නේ මේ කූඤ්ඤෙන්. මේ කූඤ්ඤයට ගැට ගහලා තියෙන හරකගේ බෙල්ල. එතකොට හරකට හෝ බල්ලට මේ 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 සීමාවෙන් පිටට යන්න බෑ. මේකත් එක්ක තමයි හැම තිස්සෙම ඉන්නේ. ඒක ඒ ඒ ඒ මේ මේ කූඤ්ඤයට ගැට ගැහිලා ඉන්නේ. අන්න ඒ වගේ අපිත් හැම තිස්සෙම මෙන්න මේ සිතුවිල්ලට ගැට ගැහිලා ඉන්නේ.
එහෙම නැත්තම් මේ මේ ගොඩනැගෙන සිතුවිල්ලත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. මේකත් එක්ක තමයි මම කියන හැඟීම අපිට පවතින්නේ. අපි ගැට ගැහිලා ඉන්නේ. ඔන්න ඔය අපිට ගොඩනැගෙන අර සිතුවිල්ලත් එක්ක මම කියන මාව ගැට ගහගෙන ඉන්නවා. අපි තව විදිහකට කිව්වොත් අපිට ගැට ගැහිලා තියෙන්නේ. එතකොට අපි ඔය මම පවතින්නේ, මම මේ දුක් විඳින්නේ, සතුට වෙන්නේ, ওই ටික ඔක්කොම කරන්නේ ඔන්න ඔය මූලික තැනට අපි ගැට ගැහිලා හැමතිස්සෙම. අන්න ඒකත් එක්ක තමයි අපි ඉන්නේ. එතකොට අන්නේ අපි මේ මම එතෙන්ට ගොඩ නැගෙනවත් එක්කම ඒ කූඤ්ඤය වැදුනට පස්සේ අපි සම්පූර්ණයෙන්ම අර මේ මේකට ගැට අර අර හරක මෙතෙන්ටම ගැට ගැහිලා ඉන්නවා වගේ. එයා හැම තිස්සෙම මම කියන, එහෙම නැත්තම් මම ස්වභාවේ රූපේ මම ඉන්න, එහෙම නැත්තම් රූපෙන් පිට මම ඉන්නවා හරි, එහෙම නැත්තම් රූපේ තුල මම ඉන්නවා හරි, ওই විදිහට මොන විදිහෙන් කිව්වත් අපි අර සිතුවිල්ලත් එක්ක තමයි මම මට මේ හැඟීම් ටික ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ. අපිට ගොඩ නැගෙන හොඳට බලන්න එක අපේ හිත දිහා බලාගෙන ඉඳියොත් අපිට තේරෙන්න ගනී ඕක ওই දේවල්. අපි අර 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 මූලිකව ගොඩනැගෙන මේ මුලින්ම ගොඩනැගෙන හිතත් එක්ක තමයි අපි විඳින්නේ ඔක්කොම. හොඳට ඒ කියන්නේ අපේ දැන් මේ හිත වෙනස් වෙනවත් එක්කම අපි ඒ තැන් තැන් වලට යනවා. හැබැයි මේ හැම තැනකම මම ඉන්නවා. මේ මම මේකට ගැට ගැහිලා තමයි අපි යන්නේ. අපි දැන් මම ඉස්කෝලේ කාලි ගම ලංකාවේ ගම, ඊට පස්සේ නිකන් ගිය අවුරුද්ද ගැන ඔය කියනකොට බලන්න ඒ හැම තැනකටම ඕගොල්ලන්ගේ හිත ඒ මම කියන ඒවත් එක්ක යන්නේ නැති. හැබැයි ඒ යන හැම තැනකම ආපහු ඕගොල්ලන් ඒ මම ඒ තැනට ගැට ගැහිලා ඒ හැම තැනකම ඉඳියේ නැද්ද? ඒ හැම තැනකටම ගියේ නැද්ද? හොඳට බලන්න. එතකොට ඔන්න ඔය අපි මේ මේ හිතත් එක්ක හැම තැනම ගමන් කරනකොට මමත් ඒ හිතට එකත් එක්කම ගමන් කරනකොට මේ භෞතික කොහෙත් යන එකක් නෙමෙයි මම මේ කියන්නේ. හොඳේ භෞතික කාරණා භෞතික දේවල් නැහැ කියලාවත් එහෙම මොකුත් දෙවිය කියන්නේ ඒක පටලවා ගන්න එපා. මම ඒ භෞතිකය ගැන නෙමෙයි කතා කරන්නේ. අපි මේ හිතට දැනෙන දේවල් ගැන, හිත විඳින දේවල් ගැන, හිත සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට අපි අර හිතෙන් ඔය හැම තැනකටම යනවා. දැන් ඔය මම ඒ නිකම්ම ඔය ටික කියාගෙන මෙහෙම එනකොට ඔය හැම තැනකටම ඔයගොල්ලෝ හැම දිනාටම යම් කිසි මතකයන් මතක් වෙන්නේ නැති. ඒව මොනවද කියන එකත් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මොකක් හරි මතකයන් මේ එක ඒකට නැගිච්ච සිතුවිල්ලත් එක හැමතිස්සෙම බලන්න මම ඔය හැම තැනකටම ගිහිල්ලා තියෙනවා. එතකොට ආපහු චුට්ටක් හොඳට බලන්න අරගෙන දැන් මෙන්න මේ විදිහට අපි මේ එක එක සිතුවිල්ලෙන් සිතුවිල්ලට ඒ ගමන් කරනකොට දැන් අර ඉස්කෝලේ දේවල් ගැන අපිට ඒ දැනෙච්ච කෙනා ඒ මොනවා සතුටක් හරි දුකක් හරි දැනෙන එක. ඊට පස්සේ අපි කියමුකෝ දැන් අපිට ඒ ඉස්කෝලේ දේ හරි මොනවා හරි ඒවත් එක සතුටක් දැනෙන කියලා. ඒ වගේම අපි මේ පැන්ඩමික් එකත් එක්ක අපි දැන් හිර වෙලා ඉන්නවා, අපිට එළියට යන්න බෑ කියන එකත් එක්ක දුකක් දැනෙනවා කියලා කියන්නම්. එතකොට ආපහු ඒ ගොඩනැගෙන සිතුවිල්ලත් එක්කම ඒ සතුට හෝ දුක විඳින්නේ කවුද? චුට්ටක් බලන්න හොඳට. ඒ සතුට හෝ දුක විඳින්නේ ආපහු මමයි. එතකොට මම ඒ ගොඩනැගෙන සිතුවිල්ලත් එක්ක සතුටක් හෝ දුකක් විඳිනවා. එතකොට බුදුහාමුදුරුව මේ දේශනා කරේ ඇත්තටම මුළු බෞද්ධ ශාසනය තුළම දේශනා කරන්නේ, බුදු බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ හිතේ වෙනස් වීම සහ හිතේ වෙනස් වීමත් එක්ක අපිට කොහොමද දුක සතුට ගොඩනැගෙන්නේ කියන දේ තේරුම් ගැනීම. එතකොට අන්න ඒක අපි තේරුම් ගන්න මෙන්න මේ 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 හිත පිළිබඳව අපිට අධ්‍යයනය තුළ හිත මේ තේරුම් ගන්න එක තුළ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ සතුට හෝ දුක ගොඩනැගෙන හැටි පේන්න ගන්නවා අපිට ටිකක්. අපි මේක ගැන අධ්‍යයනය කරොත් එහෙම අපි සතර සතිපට්ඨානෙ බුදුහාමුදුරෝ ඒකායන නිවන් මඟ විදිහට දේශනා කරන්නේ ඔන්න ඔය. එහෙම නැත්නම් මේ වෙලාවේ මට දැනෙන්නේ මොනවද, අන්නේ මට මේ මොහොතේ දැනෙන දේවල් ගැන දැනීමක් තියාගන්න කියන එක. මගේ හිතට මේ වෙලාවේ දැනෙන්නේ මොකක්ද, අන්නේ දැනෙන දේ පිළිබඳ මට තියෙන දැනීම සතිය කියලා කියන තව විදිහකට කියුවොත්. එහෙම නැත්නම් සතර සතිපට්ඨානිය කියලා කියන්නේ. එතකොට අපිට වෙන්නේ ඔන්න ඒ වගේ අර ද්විතීය ගතුලපද සූත්‍රයේ විස්තර කරා වගේ හිත මේක විචිත්‍රවත් බොහොම දෙයක් කියන එක. ඒ ඒ ඒ ඒ ඒ කර වෙනස් වෙනවත් කියන එක සැරින් සැරේට අන්නේ හිතේ ස්වභාවය අපිට මේ හිත හැද ගොඩ නැගින්නේ කොහොමද කියන එක ටික අපිට පේන්න අත්දකින්න ගන්නවා. ඒත් මුළු අර මුළු බුද්ධ ශාසනයේම මුළු බෞද්ධ දර්ශනයේ බෞද්ධ ආගමම කතා කරන්නේ පවතින්නේ මේක එකම අරමුණ තමයි දුකෙන් නිදහස් වීම. එහෙම නැත්නම් මේ සසර දුකෙන් නිදහස් වීම. අනන්ත සංසාරයක් අපි මේ එන ගමනේදී අපි සසර ගමනින් නිදහස් වීම. අපි දුක් විඳින එකෙන් නිදහස් වෙන එක. දුක් විඳින එක. එතකොට මේකේ මේ
දැන් සමහර වෙලාවට අදහසක් තියෙනවා අපි මේ බෞද්ධ දර්ශනේ දුක ගැන කතා කරන්න කියලා. ඒක ඇත්තටම මේ දුක ගැන දුකෙන් නිදහස් වීම ගැන කතා කරානි හරි. හැබැයි බෞද්ධ දර්ශනේ කියන්නේ මේ දුක ගැනම කතා කරන ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනේ දුකෙන් නිදහස් වීම ගැන කතා කරන්නේ ඇත්තටම දුකෙන් නිදහස් වෙනවා කියන්නේ අපි ඇත්තටම සතුටින් ජීවත් වෙනවා කියන එක. සතුටින් ඉන්නවා කියන එක. ඉතින් අන්නේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි බෞද්ධ ආගම තුල කතා කරන්නේ. තව විදිහකට කිව්වොත් දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. තව විදිහකට කිව්වොත් අපි ඒක වෙන විදිහකට පේස් කරොත්. ඉතින් ඒකේ කතා කරන්නේ ඇත්තටම අපි මිනිස්සේ කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියන එක. එතකොට අපිට දුක ගොඩනැගෙන හැටි තේරෙනවා නම් අර අපි අපි සාමාන්‍යයෙන් දැන් මේ මේ මෙහෙම ඉරිය මේ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපහසු නම් අපි මේ ඉරියව්ව වෙනස් කර ගන්නවා නම් මෙහෙම මේ විදිහ අපි හිතුව අපි කොන්ද රිදෙනවා කියලා. අපි එතකොට කොන්ද මෙහෙම නැවිලා ඉන්නකොට මෙහෙම රිදෙනවා නම් අපි කොන්ද කෙලින් කර ගන්නවා. අන්න ඒ වගේ අපි මොනවාම හරි ඉරියව්වක අපිට ඉන්නකොට ඒක අපහසු නම් අපේ භෞතික ඉරියව්ව අපි වෙනස් කර ගන්නවා. ස්වභාවිකවම අපි ආයේ ඒක හිත හිතා එහෙම ඉන්නේ නැහැනේ. අන්න ඒ වගේම අපේ හිතටත් ගොඩනැගෙන දුක තේරෙනවා. එහෙම අපිට හිතට දුක දැනෙන්නේ මෙන්න මේ විදිහට කියන එක අපිට පේනකොට තේරෙනකොට අපි අත්දකිනකොට අපි අන්නේ හිතට දැනෙන දුකෙනුත් නිදහස් වෙන්න ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඇත්තටම අන්නේ අත්දැකීම් තුලින් එහෙම නැත්නම් by experience අපි දුක එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අපි අර හිතේ ගොඩනගෙන හැටි හිත මේට මේ දේවල් දැනෙන හැටි එක්ස්පීරියන්ස් කිරීම තුළින් අන්න ඒකෙන් නිදහස් වීම තව විදිහකට කියුවා. එතකොට දැන් මම අර මුල කතාවට කියාගෙන ඉන්නකොට ඔයගොල්ලෝ හැමෝටම තේරෙන්නේ නැතිනේ ඔයගොල්ලෝ හැමෝගෙම හිතේ ওই කතා හැම එකක් එක්කම ඔයගොල්ලෝ ඒ කාලවල වලට ඒ දේවල් වලට ඒ ගොඩක් තැන් වලට යන්නේ නැති. ඉතින් ඒ යන්නේවත් එක්කම සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි ගොඩනගෙන එතකොට අපිට ඔන්නය හිත ඒ අර හිතේ ගමන එහෙම නැත්නම් හිත ගම හිතේ ස්වභාවය අපි යන්නේ අර චරණ චිත්‍රය වගේ හිත ගොඩනගෙන හැටි මේ එකින් එකට ගොඩනගෙන හැටි අපි තේරුම් ගන්න අපි බලන්න උත්සාහ කරොත් අන්න එතකොට අපිට පුළුවන් මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් අල්ලගන්න. එහෙම නැත්නම් දුක නැති කරගන්නේ කොහොමද? අපි සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? සතුටින් ඉන්නේ කොහොමද කියන එක අපිට ටික ටික අහුවෙන්න ගන්නවා. අපි ඔන්න හිත පිළිබඳ අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් ඉතින් තව විදිහකට නිකන් ඔයත් එක්කම මම කිව්වොත් එහෙම අර දැන් අපිට දැන් උදාහරණයකට දැන් මේ 7:45 හතේ ඉඳලා දැන් 7:45ට 4:43. ඒතර මේ විනාඩි 40ක විතර කාලයක් තුළ දැන් එකම හාමුදුරුව අපිට මේ දිගටම බණ කියාගෙන ඉන්නා වගේ කන්ටිනියුේෂන් එකක් අපිට තියෙනවානේ. අපි නිකන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් මේ හැමෝටම මාව දැන් අපි Zoom එක හරහා පේනකොට ඔයගොල්ලන් හැමෝටම මාව පේන්නේ මේ ඉලෙක්ට්‍රොනික ස්ක්‍රීන් එකනේ. එතකොට දැන් ඉලෙක්ට්‍රොනික ස්ක්‍රීන් එක දැන් මගේ මේ පින්තූරේ එක දිගට ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. ඇත්තටම දැන් ඔයගොල්ලන්ට එක දිගට පේනවා වගේ පේනුණාට ඇත්තටම දැන් අපි කියමු TV ස්ක්‍රීන් එක කියලා. TV ස්ක්‍රීන් එකකට අපි හිතමු ෆ්‍රේම් රේට් එක 60ක් තියෙනවා කියලා ස්ක්‍රීන් එකේ. එතකොට ෆ්‍රේම් රේට් එක 60ක් තියෙනවා කියන්නේ නිශ්චල ඡායාරූප 60ක් තප්පරයකට ස්ක්‍රීන් එක මත පතිත වෙන එක නෙවෙන්නේ. එතකොට ඒ එක එක ඡායාරූප දැන් මගේ අත මෙහෙම දීද්දි තියෙන ඡායාරූපය පතිත වෙලා දැන් මම අත මෙහෙට කරාම අත මෙතන පේනවා කියලා කියන්නේ මෙතනදී මගේ අත මෙතන තියෙන ඡායාරූපය දැන් මගේ මේ අත මෙහෙම පේනවා එහාට මෙහාට කරනවා සමහර පේනවා අපේ ෆ්‍රේම් රේට් එක වැඩි හින්දා නැත්තම් මේ තියෙන මේ ෆ්‍රේම් එකයි දැන් මෙතන අත මෙහෙම තියෙනවා කියලා හිතන්නකො. එතකොට ඒ තියෙන ෆ්‍රේම් එකයි ෆ්‍රේම්ස් දෙකක් නේ වෙන වෙනම. එතකොට අපි ওই දෙක එකතු කරලා ඒකේ කන්ටිනියුේෂන් එකක් එක්ක අපිට අර එක දිගට පවතින දෙයක් තියෙනවා වගේ පේනවා ඇත්තටම. අපිට දැන් මාව හැමෝටම මේ මේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම ස්ක්‍රීන් එකේ පේන්නෙත් එහෙමනේ. හැබැයි ඒ වුණාට එක දිගට තියෙනවා වගේ පේනවනේ. අන්න ඒ වගේම තමයි අපි හිතත් බුදුහාමුදුරුව චරණ චිත්‍රයකට හිත උපමා කරන්නෙත් ඇත්තට මේකයි. චරණ චිත්‍රේ එක වෙලාවකට එක ෆ්‍රේම් එකයි තියෙන්නේ. ඒ ෆ්‍රේම් එක මාරු වෙනවා මෙහෙම කර කිව්වහම එතකොට තව පැත්තක් පේනවා. එතකොට ඒ වෙලාවේ ඒ ෆ්‍රේම් එක තියෙන්නේ. වෙන මොකුත් පේන්නේ නැහැ ඒ වෙලාවේ. පේන්නෙත් නැහැ. අන්න ඒ වගේම තමයි දැන් මම මේ මාව මේ ස්ක්‍රීන් එකේ එක දිගට පේනවා වගේ අපේ හිතේ එක වෙලාවකට මොකක් හරි ඒ ගොඩනැගෙන එක සිතුවිල්ලක් පවතින. එක මොහොතකට එක වෙලාවකට තියෙන එකයි. එතකොට ඒ එක ෆ්‍රේම් එක ඉස්සරහා හෝ පිටිපස්සේ ඒවා ඒක සමහර වෙලාවට අපි ගොඩාක් ඈතට යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් පිටිපස්සට යන්න පුළුවන්. මොනවා හරි අර ඒ අතීතය හරි අනාගතය හරි එක සම්බන්ධ කරගෙන තමයි අපි මේ මොහොතේ අපිට ගොඩනගෙන මේ චිත්‍රය කන්ටිනියුේෂන් එකක් හදාගන්නේ.
දැන් මම එක දිගට මේ දැන් ටීවී ස්ක්‍රීන් එකේ මාව එක දිගට පේනවනේ. අන්න ඒ වගේම අපේ හිතත් අර එක දිගටම පවතිනා වගේ අපිට පේන්න ගන්නවා. එකදි ඒ ඒ හැබැයි එකිනෙකට වෙනස් සිතුවිලි ඇති වෙන්නේ. අර දැන් මේ ටීවී එකේ අපි ගත්තොත් එහෙම ටීවී එක හෝ ස්ක්‍රීන් අපි හිතමු මේ සිනමා ශාලාවක් කියලා. එතකොට ස්ක්‍රීන් එකක් ගත්තොත් එහෙම අපේ මේ මේ ෆ්‍රේම් ඒ කියන්නේ හැමතිස්සෙම කලර් ෆ්‍රේම් එකකට පස්සේ බ්ලැක් ෆ්‍රේම් එකක් ඇවිල්ලා තමයි ඊළඟ කලර් එක එන්නේ. හැබැයි ඒ වුණාට අපිට අර බ්ලැක් එක පේන්නේ නැද්ද? මේ 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 දෙක එක ඒ කියන්නේ අපි මේ කන්ටිනියුේෂන් එකක් විදිහට මම අත මෙහෙම හෙල්ලුවොත් එහෙම මේ අත මෙහෙම හෙල් එක දිගට මෙහෙම යනවා වගේ පේනවනේ. අන්න ඒ වගේම තමයි අපේ හිත අපේ හිතේ අපිට පේනවා මේක එක දිගට මෙහෙම යනවා වගේ. ඔය මට මොකද එක දිගටම මට කල්පනා වෙනවා කියලා මම හිතනවා කියලා අපිට දැනෙන්නේ ඒ හැම සිතුවිල්ලකම මම කියන හැඟීම වෙන වෙනම ගොඩනැගෙන. කලින් සිතුවිල්ලේ ගොඩනැගිච්ච මම නෙවෙයි ඇත්තටම මේ සිතුවිල්ල ගොඩනැගෙන. හැබැයි ඒ වුණාට මට දැනෙනවා මේ කලින් ඉඳපු මමම තමයි මේ ඉන්නේ කියලා. හැබැයි ඒ ඒ දැන් මේකේ මම අර මේ භෞතික මේ ස්වභාවය ගැන නෙමෙයි කියන්නේ. ඔතේ අර මම මේ හිත ගැන විතර හිත පැත්තෙන් විතරයි කතා කරන්නේ. ඒක භෞතිකයට එක දාගන්න යන්න එපා. මේ අද මං හිතන්නේ මේ කාල වේලාව හින්ද මම මේ භෞතිකයේ පැත්ත කතා කරන්න යන්නේ නැත්නම් මේ මේකේ මේ හිත පැත්ත ගැන කතා කරන්නේ. දැන් මං ගොඩක් වෙලාවට මේ නිකන් හිතන්නේකෝ දැන් මේ වෙලාවේ අපිට භෞතික දැන් අපේ මේ ශරීරය අපිට භෞතිකව දැනෙනවානේ. දැන් අපි වාඩිලා ඉන්න තැන කොහේ හරි බිම වාඩිලා හරි කොහේ හරි වාඩිලා ඉන්න තැනක කකුල් දෙක බිම ගැවෙනවා හරි කොහේ හරි කොහේ හරි ගැවෙනවා ස්පර්ශය තියෙන ඇතිනේ. අන්නේ ස්පර්ශය දැන් මේ මම මේ කතා කරන විනාඩි 45 එක දිගටම ස්පර්ශය දැනුණාද? එහෙම නැත්තම් ස්පර්ශය දැන් මම මේ කියන වෙලාවේදී ඒ මොහොතේ දැනුනේ. දැන් ශරීරය දැන් මගේ ගත්තොත් එහෙම මගේ මේ කොයිතරම් දේවල් ස්පර්ශ වෙලා තියෙනවද? මගේ කණ්ණාඩි දෙකක් තියෙනවා. එතකොට මට දැන් අන්න ඒ වගේ මේ හැම කෙනාගේම ශරීරය දැන් ගොඩාක් දේවල් මේ මොහොතේ ස්පර්ශ වෙලා තියෙනවා. හැබැයි ওই ඔක්කොම දැනෙනවද හිතට? නැත්තම් මම දැන් අර අර කලින් අර ටික කියාගෙන යනකොට ඒවා හිතට දැනුණා. එතකොට අපි හිතට අපි ඇත්තටම විඳින්නේ අපිට දැනෙන්නේ අපි ගනුදෙනු කරන්නේ අන්නර හිතේ ඒ මොහොතේ අපේ හිතට දැනෙන සිතුවිල්ලත් එක්ක. දැන් අර ඒ ස්පර්ශය දැනෙනකොට ඒ ස්පර්ශය තියෙන දැන් මම මේ ඒ භෞතිකයේ කකුල හෝ ස්පර්ශය නැහැ කියන තිබුණ නැහැ කියන එක නෙමෙයි තියෙන. හැබැයි දැනෙන මොහොතේදී ස්පර්ශය තිබුණානේ. ඊට පිට තිබුණාද හෝ නැත්ත කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ අර හිත පැත්තෙන් පොඩ්ඩක් බලන්න මේක. එතකොට දැන් අන්න ඒ වගේ අපේ හිත හැමතිස්සෙම අර චරණ චිත්‍රය වගේ හැමතිස්සෙම වෙනස් වෙනවා. දැන් අපි මේ දැන් කාලේ ගත්තොත් අපි මම කිව්ව උදාහරණේ ටීවී එක ගන්න. ටීවී එක හරි දැන් මේ පේන මොකක් හරි ස්ක්‍රීන් එක. එතකොට ওই ස්ක්‍රීන් එකේ එක දිගට මාව පේනවානේ. දැන් හැබැයි ඒ වුණාට ඔය එකිනෙකට වෙනස් ෆ්‍රේම් සැටෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ හිත. ඉතින් අන්නේ හිතේ අපේ අර කන්ටිනියුේෂන් එක හින්ද තමයි අපිට එක දිගට දැනෙන්නේ. දැනෙනවා වගේ අපිට තියෙන්නේ අපේ මේ මේ මොහොතේ මේ මේ දැනෙන එක ඊළඟ මොහොතේ දැනෙන එකත් එක්ක අපිට සම්බන්ධයි වගේ දැනෙනවා. ඒක අපිට එහෙම දැනෙන්නෙම අර අපේ තියෙන අවිද්‍යාව හින්දා. එහෙම නැත්නම් අපේ තියෙන නොදැනුවත් බව හින්දා, අපේ තියෙන අනවබෝධය හින්දා, අපි මේක මේ අවබෝධ කිරි කරලා නැති හින්දා තව විදිහකට කිව්වොත්. හැබැයි දැන් මේ මේකේ මේ ආපහු පටලවා ගන්න එපා. දැන් මේ මේක මේ එකිනෙකට වෙනස්ව මේ සිතුවිලි ගොඩනැගෙනවා කියන එක අවබෝධ කිරීමට නෙවෙයි අපේ උත්සාහය. අපේ උත්සාහය තමයි අපි දුකෙන් නිදහස් වෙන එක. එහෙම නැත්නම් සතුටින් ජීවත් වෙන එක. තව විදිහකට කිව්වොත්. එතකොට අපිට පුළුවන් නම් කාට හරි කෙනෙකුට මේ මේ කෙනෙකුට තමන්ගේ හිත පිළිබඳ අවධානයෙන් ඉන්න, තමන් ගැන අවධානයෙන් ඉන්න, තමන්ගේ හිත පිළිබඳ අවධානයෙන් ඉන්න. අන්න එතකොට අපිට පේන්න ගන්නවා, අපිට දැනෙන්න ගන්නවා මේ හිතට හිතේ කොහොමද දුක සතුට ගොඩනැගෙන්නේ කියන එක. දැන් අපිට තණ්හාවෙන් හින්ද දුක ඇති වෙනවා කියන එක හරි. ඒක ඒක පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඔක්කොමත් හරි. හැබැයි අපිට ඒ වුණාට තණ්හාව අයින් කරගෙන දුක නැති කරගන්න එකපාරට පුළුවන්. අපි භාවිතාවක ඉන්නවා. අපිට ඒක ඒක පිළි ඒක ඒකේ අපි ප්‍රායෝගිකව මේ මාර්ගයේ වඩන්න ඕනේ. එතකොට අපිට ඒ අර ප්‍රායෝගිකව මාර්ගයේ වඩන්න අවශ්‍යතාවයම තියෙන්නේ. දැන් අපි දේවල් ප්‍රධාන වශයෙන් අපි දේවල් ඉගෙන ගන්න විදි ක්‍රම දෙකක් තියෙනවානේ. එකක් තමයි අර learning by study. එහෙම නැත්නම් අනිත් එක තමයි learning by experience.
එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ learning by experience. එහෙම නැත්නම් අත්දැකීම් තුලින් ඉගෙන ගැනීම. By experience. අපි මේ මොහොතේ දැන් අත්දකින දේවල් තුලින් ඉගෙන ගැනීම. බුදුහාමුදුරු රෝහිතසර කියන්නේත් ඒකනේ. රෝහිතසර කියන්නේ රෝහිතස ලෝකේ කෙරවල හොයාගෙන යනවා. රෝහිතස ලෝකේ කෙරවල හොයාගෙන ගියාම ශක්‍රදේවිය කියනවා රෝහිතස්සට මේ ශක්‍රදේවිය ගාවට ගිහිල්ලා අහනවා රෝහිතස්සගෙන් මේ රෝහිතස්ස ලෝකේ කෙරවල හොයාගන්නේ කොහොමද මම කියලා. එතකොට කියනවා බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් පහල වෙලා ඉන්න ඕගොල්ලන්ගේ ලෝකේ ඒවා ගිහිල්ලා අහන්න බුදුහාමුදුරුවන් කියන කෙනාගෙන් කියලා. එතකොට රෝහිතස්ස යන බුදුහාමුදුරුවෝ ගාවට. රෝහිතස්ස කියන්නේ ගොඩාක් ඒ කාලේ සයිකික් පවර්ස් එහෙම තිබිච්ච මේ එක්කෙනෙක්. එතකොට එයා ගිහිල්ලා ඇහුවහම බුදුහාමුදුරුවන්ගේ ලෝකේ කෙරවල කොහොමද හොයාගන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා බඹයක් වවුන වෙච්ච ඔය ශරීරය දිහ බලන්න කියලා. තව කියනවා එහෙම නැත්නම් හිත දිහා බලන්න කියලා කියනවා. ඉතින් අන්නේ ඒ අපේ හිත දැන් මම ලංකාවට ගෙනිච්චා ගිය අවුරුද්දට ගෙනිච්චා ඒ ඊට පස්සේ මං කිව්වේ වැකේෂන් හරි කොහේ හරි ගියා නම් දැන් අපිට ඔය ඕන තැනක යන්නත් පුළුවන්. මම කියන්නේ අර භෞතික කතාව නෙවෙයි මේ හිතේ විචිත්‍රවත් බව. එහෙම නැත්නම් හිත වෙනස් වෙන හැටි මම කියන්නේ තව විදිහකට. එතකොට අපි ආපහු අර ඔය ඔක්කොම අපි සැප දුක ඔක්කොම විඳින්නේ ඔන්න ඔය හිතේ ගොඩනගෙන අර හැඟීම් එක්ක. අපි විඳින්නේ එතනමයි. එතකොට අර අර මේ දැන් ඒ කියන්නේ කවුරු හරි ගැහිලා ගැහුවොත් රිදෙනවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කවුරු හරි ගැහුවොත් රිදෙනවා ඒක මේ දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හරි එතන පටලවා ගන්න එපා. එතකොට අපි ඒ දැනෙන එක වුණත් අපි ආපහු විඳින්න හිතෙන් අපි ටෙක්නිකලි ගත්තොත් දැන් අර මම කලින් කිව්වා වගේ කකුලේ ස්පර්ශය හරි නැත්නම් වෙන කොහේ හරි තියෙන ස්පර්ශය ආපහු ඒ දැන් මම මේ කලින් කියලා මේ දැන් කියනකොටත් එක දිගට දැනෙ තිබුණේ නැහැ. එතකොට අපිට දැනෙන්නේ එක මේ කයට නම් දැනෙන්නේ අපි මේ ස්නායු වැඩ කරනවා නම් අපිට එක දිගට එතකොට අපි මේ ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් මේ ස්නායු හරහා අපි මොළයට සංසරණය වෙන්නේ. එතකොට ඒ හරහා ගිහිල්ලා අපිට ඕක දැනෙන්නේ නැහැ. හැබැයි එහෙම දැනෙන්නේ නැහැ නේ අපිට එක දිගට ඒ විදිහට දැනෙන්නේ නැහැ නේ. අපේ හිත වෙන තැනකට ගියාම අපිට අරක දැනෙන්නේ නැහැ. අර හිතේ ගියපු තැන එක තමයි දැනෙන්නේ. එහෙම නැත්නම් හිතට ඒ වෙලාවේ හිත ගොඩනගිච්ච දේ තමයි අපිට දැනෙන්නේ. හිත කොතනද තියෙන්නේ අන්නේ දේ තමයි අපිට දැනෙන්නේ. ඉතින් අන්නේ හිත ගැන තමයි බුදුහාමුදුරුව දේශනා කරේ. ඔන්නෝ හිත තේරුම් අරගෙන හිත තුළ ගොඩනැගෙන අන්නේ දුකෙන් නිදහස් වීම ගැන තමයි බුදුහාමුදුරුව දේශනා කරේ. මේ ද්විතීයි ගද්දලබද්ද සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ ඔන්නේ හිතේ විචිත්‍රවත් හිත මේ මොහොතින් මොහොත වෙනස් වෙන හැටි. අපි මේ හිත අර කලින් එකට සම්බන්ධයක් නැතුව ඇත්තටම ඊළඟ එක ගොඩනැගෙන හැටි. ඉතින් අන්නේ ඒක ආපහු දැන් මේ ද්විතීයික ගැද්දලපති සූත්‍රයෙන් දැන් මේක විස්තර කරා කියලා අපි මේක ඇහුවා කියලා මේක ඉගෙන ගත්තා කියලා අපේ දුක නැති වෙන්නේ නැහැ. අපේ දුක නැති වෙන්න නම් මේක අහන එක මේ කතා කරන එක මේ ඉගෙන ගන්න එක ඒක වැදගත් තමයි. ඒක වැදගත්. ඇත්තට මේ වගේම අපේ ඉතාම වැදගත් කාරණේ මේ අපේ හිත පිළිබඳ තියෙන අධ්‍යයනය. එහෙම නැත්නම් අපේ හිත කොහොමද වැඩ කරන්නේ අපි මට මේ දැනෙන හැඟීම් දැනෙන්නේ කොහොමද කියන පිළිබඳ තියෙන පර්යේෂණය තව විදිහකට කිව්වොත් එහෙම නැත්නම් මේ වෙලාවේ මගේ හිතට දැනෙන දේවල් පිළිබඳ මම දැනගන්න එක. එතකොට තමයි අපිට අපිව පේන්න ගන්න මට මාව පේන්න ගන්න. එතකොට මට කොහොමද දුක සතුට ඇති වෙන්නේ කියන එක පේන්න ගන්න. අන්න එතකොට අපිට අපි ඒක එක්ස්පීරියන්ස් කරනකොට අපි කවුරුවත් අර මේ දුකේ ගැලිලා ඉන්න අපි දුකේම වෙලිලා ඉන්න කැමති නැති හින්දා ඇත්තටම අපි හැමෝම කවුරුවත් දුකෙන් ඉන්න කැමති නැහැ. අපිට එතකොට මේ දුක ගොඩනැගෙන හැටි තේරෙන්න ගත්තොත් අන්න අපි දුකෙන් නිදහස් වෙනවා. එතකොට අපි අර මේ අපි දැන් අපි කතා කරන්නේම චතුරාර්ය සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. එතකොට අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කිය අවබෝධ කරන්න නම් කරන්න ඕනේ අන්න අර හිත දිහා බලයි. අන්න එතකොට අපිට දුක්ඛ ගොඩනැගෙන හැටි එක්ස්පීරියන්ස් කරනකොට අන්න අපිට අවබෝධ වෙන්න ගනි දුක මොකද්ද කියන එක. දුක ගොඩනැගෙන්නේ කොහොමද කියන එක. අන්න එතකොට අපිට තේරෙන දුක සමුදය, දුක නිරෝධය අපිට තේරෙන්න ගන්නකොට අපිට දැනෙන්න ගන්නකොට දුක නිරෝධ ගාමිනී පටිපදාවත් අපිට අපිට තේරුම් ගන්න පුළුවන් අන්න අර හිත දිහා බලාගෙන ඉඳීම තුළ. ඒක අපිට එලියෙන් හෝ පිටින් ඉගෙන ගන්න තියෙන එකක් නෙවෙයි. අන්නර අපේ හිතේ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය විස්තර කරන්නේ. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අපිට තේරුම් ගන්න තියෙන අන්නර හිත පිළිබඳ පර්යේෂණයෙන්ම තමයි. ඉතින් ද්විතීයික ගද්දලබද්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ ඒකමයි. ওই විදිහට චරණ චිත්‍රයකට උපමා කළා. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන
කියන පහ අපි විස්තර කරනවා. අපිට ඒ කියන්නේ මේ පංචස්කන්ධය කියලා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. එතකොට මේ ආපහු මේ විදිහට විස්තර කරන්නේ අන්නර අපිට ගොඩනැගෙන හිතේ ස්වභාවය. දැන් මේක දැන් ආපහු පංචස්කන්ධය කිව්වහම මේ සියල්ල අයිති. එතකොට ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. දැන් අපි මේ සියල්ලම පංචස්කන්ධය කිව්වහම අයිති. ඒක ආපහු ඒ විදිහට විස්තර කරන්නෙම අපි මේ සියල්ල ආපහු දැනගන්නේ හිතෙන් හින්දා. එහෙම නැත්නම් අපේ හිතට දැනෙන හින්දා. අපි ඒ හිතෙන් දැනෙනකොට දැන් උදාහරණයකට දැන් මේ වටාපත ගත්තොත් මේ වටාපත දැන් මේ මිට තියෙනවනේ මේක මේ හරි හයි එකක් කියන එක ඕගොල්ලන්ට දැන් මේක බැලුවාම මේක දැනෙන්නේ නැද්ද? මේක දිහා මේක පේනකොටම ඕගොල්ලන්ට ඒ හැඟීමත් එක්ක නෙවෙයිද ඒක දැනෙන්නේ? මේක රූපය වෙනම හරි මේක එහෙම නෙවෙයි මේකේ හයිය බව දැනෙනවනේ ඔයගලන්ට ඒ බලන දේත් එක්කම. ඒ වගේම සමහර විට දැන් මේ මෙතන මේ මොනවාද මේ මල් මේ වාසිකයේ තියෙන වතුර ටික පේනවා ඇතිනේ ඔයගලන්ට. දැන් ඒ වතුර ටික පේනවත් පේනකොට දැන් ඒ වතුර ටික පේන එකේ මේ වගේ හයිය බවක් ඔයගලන්ට දැනෙනවා. ඒ වතුර ටික පේනකොට ඒ වතුර වල හිම දාවක් දැනෙනවා. ඒක කලින් එක්ස්පීරියන්ස් එක ගොඩනැගෙන්නේ කියන එක පිළිබඳ තර්කයක් නෑ. ඒක හරි. හැබැයි අපිට මේක දිහා බලනකොටම මේ රූපයත් එක්ක අපිට අර මේ ඒකේ තියෙන තද ගතිය, මුදු ගතිය, මොලොක් ගතිය, ඒකේ ද්‍රව ගතිය ඔය කියන ටික දැනෙනව නේද? අපිට ඒ හැඟීම දැනෙනව නේද? අන්න ඒක හොඳට බලන්න. එතකොට අපිට අපේ හිතට ඔන්න ඔය දේවල් අපේ හිත තුල තමයි ඇත්තනම් පිට දකින්නේ. දැන් අපි මේ 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 ධම්මසංගණී ප්‍රකරණයට ගියොත් එහෙම ඒකේ රූපකාණ්ඩය කියලා එකක් තියෙනවා, චිත්තෝත්පාද කාණ්ඩය කියලා එකක් තියෙනවා. ඒකේ රූපකාණ්ඩයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික විස්තර කරනවා. එතකොට ඒ ඔක්කොම විස්තර කරන්නේ තාපහ උපාදාය රූප විදියට. එහෙම නැත්නම් ඒ හැම එකම මේ පඨවි ආපෝ තේජෝ වායෝ විස්තර කරන්නේ උනත් උපාදාය රූප විදියට. උපාදාය රූප කියලා අපි විස්තර කරන්නේ මෙන්න මේ හිතින් උපාදානය කරගන්න පුළුවන් උපාදානයට ලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතින් විඳින්න පුළුවන් විදිහේ රූප විදිහට. දැන් තව විදිහකට කිව්වොත් අපිට මොනවා හරි දෙයක් දැන් මම මේ අනුරුද්ධ හාමුදුරුවෝ කියන කෙනාට පණ ඇති කෙනෙක් කියන එක ඔයගලන්ට දැන් මේ දැක්ක ගමන් තේරෙනවානේ. දැන් ඒ මාව අල්ලලා බලලද නැත්තම් මගේ මේවද නැත්තම් මම මේ කතා වහගෙනකොට ඒ ටිකත් එක්ක ඔයගලන්ට මගේ රූපේ එක පේනකොට මම ආව පණ ඇති කෙනෙක් විදිහටමනේ ගොඩනගින්නේ ඒ සිතුවිල්ල. හොඳට බලන්න ඒ ඔන්නේ වගේ අපේ හිතේ අර අර අපිට දැන් අපි කවුරු හරි ඩෙඩ් බොඩි එකක් දැක්කහම අපි අර දකින්න එකත් එක්ක මේක ඩෙඩ් බොඩි එකක් කියලා මොනවා හරි මේ අපි ඒකේ මේ අපිට සිම්බල්ස් ටිකක් තියෙන්න පුළුවන් ඒක අඳුර ගන්න. දැන් මගේ අතපය මෙහෙට මූව් වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම වෙනවයි කියලා අපි කියන්න පුළුවන්. හැබැයි ඕවා අපි කල්පනා කර කර ඉන්නවා. නැත්තම් අපිට අර සිතුවිල්ල ගොඩනගෙනකොටම පණ ඇති කෙනෙක් විදිහට නෙවෙයිද ගොඩනගෙන්නේ? අන්නේ ඒ වගේ මේ අපේ හිතේ ගොඩනැගෙන සිතුවිල්ලෙන්ම තමයි අපිට ඒ අර්ථ දැක්වීම දෙන්නේ. අපි මොකක් හරි ඒ දකින දෙයට. එතකොට ඒ දකින දෙයට පිළිබඳ අර්ථ දැක්වීමක් දෙන්න. දැන් මේක සමහර විට වටාපත කියන එක මේක දැක්ක ගමන් වටාපත කියන එකත් එක්කම නෙන්නේ. හැබැයි දැන් මේක හිතන්නකෝ දැන් මෙතන කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මේ බුද්ධ ආගම ගැන හෝ ශ්‍රී ලංකන් කල්චර් එක ගැන එහෙම නැත්නම් කිසිම අවබෝධයක් නැති කෙනෙක්. එතකොට එයාට මේක වටාපතක් වෙනවද නැත්නම් මේ මෙහෙම මේ මේක දැක්ක ගමන්. අන්න ඒ වගේ අපේ හිතේ අර අර්ථ දැක්වීම අපේ හිතේ ගොඩනැගෙන දේත් එක්ක තමයි අපි දෙයක් ඒ කියන්නේ මොකක් හරි දෙයක් බවට අපි ඒක පත් කරගන්නේ. අන්න අර සිතුවිල්ලත් එක්ක. ඒකත් එක්ක තමයි මම කියන්නේ දැන් මේ භෞතික ලෝකයේ හෝ භෞතික දේවල් නැහැ කියලාවත් ඒවා ගැන නෙමෙයි. හොඳේ ඒ භෞතික ලෝකයත් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන එක කරන්න කියන. අපි ගනුදෙනු කොට කරනකොට අපිට ඒව දැනෙන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි මම මේ කියන්නේ. අපි අර හිතෙන් ඔය ටික ඔක්කොම අර්ථ දක්වගන්නේ හිතෙන් විඳින්න කියන එක. තව විදිහකට දැන් අපි ධම්මපදයේ ගත්තත් මනෝ පුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝ මේ සියලුම දේවල් මනස මුල් කරගෙන හටගන්නේ කියන එක කියන්නේ. එතකොට අර අපි විඳින්නේ ඇත්තටම අන්නේ මනස මුල් කරගෙන හටගන්නේ. මේ එළියමකුත් නැහැ කියන එක නෙවෙයි ආපහු කියන්නේ. හොඳේ මම මේ මගින් මගට මේක කියන්නේ වැරදියට ඒ විදිහ අවබෝධයක ඒ විදිහට ගන්න එපා කියන එක. ඒ දැන්
ආපහු මම මේ කියන්නේ අපි මේ මම කියන පුද්ගලයා මෙන්න මේ දේවල් ටික විඳින්නේ කොහොමද කියන එක. එතකොට අර ඒක නා විඳින්නේ හැම තිස්සෙම අන්න අර හිත ගොඩනැගෙන දේ, හිතේ ගොඩනැගෙන විදිහත් එක්ක. ඒක තමයි අපිට දැන් එකම මලක් දැක්කහම එකම දැන් මෙතන තියෙන මේ මල් ටික ගන්නකො සමහර විට මේ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙකුට මේ මල් ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක ටිකක් ලස්සන වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක ටිකක් කැත වෙන්න පුළුවන්. තව කෙනෙකුට හොඳටම ලස්සන වෙන්න පුළුවන්. හොඳටම කැත වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේ එක එක පුද්ගලයාගෙන් දැන් හොඳට බලන්න ඔයගොල්ලන්ගේ ජීවිතවල උදාහරණ දී ඕන තරම් මේ එකම පාට එහෙම නැත්නම් බිත්තියක එක පාටක් ගෑවත් ඒක එක එක කෙනෙකුට ලස්සනයි අනෙක් කෙනාට කැත. ඒ වගේම බලන්න මල් වාස් එකක් තිබ්බහම සමහර කෙනෙකුට ලස්සනයි සමහර කෙනෙකුට කැත. ඉතින් අන්නේ එතකොට අපි මේ කැත ලස්සන කියලා විඳින්නේ ඇත්තටම අර බාහිර තියෙන එකක්ද නැත්නම් අන්න අර හිතේ ඒ ඒ ඒක මූලික කරගෙන අර හිතේ ගොඩනැගිච්ච එකද අපි විඳින්නේ. එතකොට දැන් මේ බාහිර තියෙන එක නම් අපි විඳින්නේ අර මල මල කියලා හිතන්නකෝ. දැන් ඒ ඒ මල නම් විඳින්නේ දැන් උදාහරණයකට අපි හිතමුකෝ දැන් මේ 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 මල ගන්නකෝ. දැන් අපි හිත මේ මේ දැන් මේ මේ මල ගත්තොත් දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් සමහර අයට මේ මල ලස්සන වෙන්න පුළුවන්. සමහර අයට මේක කැත වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ මේ මේක මේ හොඳට බලන්න දැන් මේ මේ බාහිර තියෙන මලද දැන් මේක ඕන තරම් අරගෙන බැලුවොත් අපි එතකොට විඳින්න මේ බාහිර තියෙන මල නම් මේක හැමෝටම එකම විදිහකට පේන්න ඕනේ. මේ හැමෝම විඳින්න මේ බාහිර තියෙන මේ එළියේ තියෙන මේ මල නම් විඳින්නේ. අපි ඇත්තටම විඳින්නේ අපි ගනුදෙනු කරන්නේ මේ මල මූලික කරගෙන අර අපේ හිතේ ගොඩනැගෙන අපේ හිතේ ගොඩනැගෙන සිතුවිල්ලත් එක්ක තමයි අපි ඇත්තටම ගනුදෙනු කරන්නේ. ඒ මොකද දැන් එතකොට අපිට ඒ ඒ මල එක්ක අර හිතේ ගොඩනැගෙන මොකක් හරි මලක් තියෙනවානේ. ආ එහෙම නැත්නම් ඒ සිතුවිල්ල. අන්නේ ඒකත් එක්ක තමයි අපි දුක සතුට ගොඩනැගෙන්නේ. අපිට සැපක් දුකක් උපේක්ෂාවක් ගොඩනැගෙන්නේ. ඒ හින්දා තමයි අපිට මේක පුද්ගලයන් පුද්ගලයාට අර එකම මල වුණත් වෙනස්ව පේන්නේ. ඒ මොකද ඒ ඒ කෙනාගේ ගොඩනැගෙන සිතුවිල්ල වෙනස්. ඒ වගේම තමයි හොඳට බලන්න දැන් අපේ හිතේ අර එකම මල වුණත් දැන් එකම දේ එක්කෙනාම දකින්නකට වුණත් වෙනස් වෙනවා. අපි නිකන් උදාහරණයක් මෙහෙම හිතමුකෝ. දැන් අපිට කවුරු හරි නිකන් ජෝක් එකක් කරාම hina යනවනේ. මොකක් හරි මේ විහිළු hina කතාවක් කිව්වොත් අපිට hina යනවනේ. විහිළු ඒක මේ ට hina යනවනේ. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අද කතාව කියනවා කියනකොට hina යන හොඳ කතාවක් අද මුලින්ම ඇහුවේ ඒක හොඳට hina යන. ඒ වගේම එයා හෙටත් ඇවිල්ලා ඒ කතාවම කියනවා. අනිද්දත් ඇවිල්ලා ඒ කතාවම කියනවා. ඉන් අනිද්දත් ඇවිල්ලා ඒ කතාවම කියනවා. අපිට ඒ එකම විදිහට hina යන එකම විදිහට කිව්වා කියන්නකෝ. නැත්තම් අපි කියමු රෙකෝඩින් එකක් ඇහුවා කියලා. මේ අපි හිතමු කොමඩි මූවි එකක් කියලා. එකම කෑ එක අපි හිතමු තප්පර මේ 30ක 40ක විතර කෑල්ලක් කියලා. අපි ඕක දැන් අද බැලුවාම අපිට ඒක අලුතෙන් හොඳට hina ගියාට අපි ඕක ආපහු බලනකොට අපිට අර විදිහටම hina යනවා. එතකොට අපිට ඒ ඒ ඒ එලි ඒ ඒක නම් අපි විඳින්නේ එතන ඒ එලි ඒ ඇතුලේ තියෙන මේ අපි කියමු TV මේ වීඩියෝ ක්ලිප් එකක් කියලා. එතකොට ඒ වීඩියෝ ක්ලිප් එක නම් අපි විඳින්නේ අපිට හැමදාම ඇහුවහමත් අර එකම විදිහට යන්න බෑ. hina යන්න හරි මොනවා හරි දෙයක් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ නේ. අපේ හිත ඒ ගොඩනැගෙන දේත් එක්ක සැරින් සැරේට වෙනස් වෙනවා. එතකොට අපේ හිත අර අර ඒ කලින් මේ ගත්ත මෙමරිස් තියෙන්න පුළුවන්. මම මේ ඒ ඒ මෙමරි ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද ඒ ගැන නෙමෙයි ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ හිතේට අපිට දැනෙන තී දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එකට සම්බන්ධ වෙන තැන තමයි මම කතා කරන්නේ. දියන්නේ එතකොට අපි බලන්න හොදට අර අපේ හිතේ ඒ මොහොතේ ගොඩනැගෙන විදිහට අනුව නෙවෙයිද අපි විඳින්නේ අපිට හැඟීමක් දැනෙන්නේ. අර ජෝක් එකක් අපිට ඒ වගේ එහෙම රිපීට් වෙන්නේ නැති වුණාට අපි හොඳට බලන්න අපිට ගොඩක් තදබල ලෙස දැනෙන දුක් අපි ඒවට අර තදින් ඇටෑච් වෙලා තියෙනකොට අපිට ඕකේ ඒ ඒ එකම දේ උටත් ආපහු මතක් වෙනකොට මේ ඒක ගැන දුකක් ඇති වෙනවා. සමහර විට කාලයක් යනවා කාලෙත් එක්ක අඩු වෙන්න පුළුවන්. නැත්නම් ඒ එක එක එකම දේ ආයි ආයි මතක් වෙනකොට අපිට වැඩි වෙන දුකක් දැනෙන දෙයක් නම් ඒක ඒ ඒ ඒ අර මේ අර සත් එහෙම නැත්නම් සතුටක් දැනෙන එක තරම් ඉක්මනට ඒක එහෙම වෙන්නේ නැහැ.
දැන් උදාහරණයකට නිකන් හිතන්නකෝ, විභාගයක් ෆේල් වුණා කියලා. විභාගයක් ෆේල් වුණොත් ෆේල් වෙච්ච එකේ දුක දැනෙනවා වගේ අර විභාගේ පාස් වුණාම සතුට දැනෙනවද එච්චර කාලෙ? නැත්තම් සතුට ඉක්මනට නැති වෙනවද? විභාගේ ෆේල් වුණා නම් දිගටම ඕක දැනෙනවා. බට විභාගේ පාස් වුණා නම් සතුට ටික දවසකින් ඉක්මනට ඉවර වෙනවා. අන්න ඒ වගේත් වෙනවා. මම මේ නිකන් ස්වභාවය මේ හිතේ මේ ස්වභාවයන් පොඩ්ඩක් පෙන්නුවේ. එතකොට ආපහු හොඳට පොඩ්ඩක් බලන්න. එතකොට අර දුක් අර විභාගේ ෆේල් වෙච්ච එකේ දුක විඳින්නේ, විභාගේ පාස් වෙච්ච එකේ සතුට විඳින්නේ. එතකොට දැන් මේ විභාගේ ෆේල් වීම පාස් වීම භෞතිකව බලපාන විදිහ ගැන හෝ එකක් නෙවෙයි මම මේ කියන්නේ. අර පුද්ගලයා දුක් විඳින්නේ අන්න අර හිත ගොඩනගෙන විදිහ අනුව නෙවෙයිද කියලා. ඒ හිතේට හිතේ ස්වභාවයේ හිතට දැනෙන විදිහ අනුව නෙවෙයිද දුක විඳින්නේ? ඇත්තටම නැත්තම් විභාගේ ෆේල් වෙච්ච එක හින්දාද කියන එක. අපේ හිතේ අන්න අර හිතට ගොඩනගෙන එහෙම නැත්තම් හිතේ ස්වභාවය එක තමයි අපි දුක් විඳීම සතුටු වීම කියන එක තීරණය වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ဒုတိය ගද්දලබද්ද සූත්‍රයේදීත් විස්තර කරන්නේ අන්න ඒ වගේ හිත වෙනස් වෙන එකක් මොහොතින් මොහොතට මේ සැරින් සැරේ එක එක ස්වභාවයන් එක්ක එක එක අවස්ථානුකූලව ඒ වෙනස් වීම ඒක දිහා හොඳ අවධානයකින් අධ්‍යයනයකින් ඇඉන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ ဒုတိය ගද්දලබද්ද සූත්‍රයේදීත් විස්තර කරන්නේ. එතකොට අපිට පේන්න ගන්නවා මේ අර ඒකේ දැන් ඊට පස්සේ විස්තර කරන්නේ ආපහු ඒක තව උදාහරණයක් තියෙනවා. ඔකට මේ දැන් සත්ත්ව ලෝකේ ගත්තොත් අපි මේ එළිය බලාගෙන ඉඳි සත්තු දිහා බලාගෙන ඉඳි හරිම විචිත්‍රවත් දේවල් පේනවා දකින්නවා ඒ වගේ. ඉතින් අර ඒ වගේම හරිම විචිත්‍රවත් කියලා හිත දිහා කවුරු හරි බලාගෙන ඉඳියොත් හිත පිළිබඳ අවධානයෙන් හිටියොත් මේ හිතේ ඇතිවෙන ලෝකේ එහෙම නැත්නම් මේ හිතට දැනෙන සිතුවිලි හරිම විචිත්‍රවත්. හරි ඒ කියන්නේ ඒක ඇතුලේ මේ විචිත්‍රවත් කියලා මම අදහස් කරේ මේ පුදුමාකාර විදිහට ගොඩනගෙනවා. අපිට සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ මේක කොහොමද අපිට මේ සිතුවිලි ආවේ කියලා, එන්නේ කියලා. යා ඒක නැති වෙන්නේ කොහොමද කියලා. අපිට අපේ පාලනයක තියනවාද කියලා. අපිට පාලනය කරන්න හැකියාවක් තියනවාද නැත්නම් ඒ සිතුවිලි ගොඩනැගුණාම මේ දැන් අපිට පුළුවන් ද ඒක අයින් කළේ එහෙනම් මේ දුක් ගොඩනගෙන සිතුවිල්ලක් ආවොත් ඒක අයින් කළා සතුටින් ඉන්න පුළුවන්ද? ඒ සතුට හිතෙන මේ සිතුවිලිම ඔක්කොම ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම අරගන්නත් බෑ. ඉතින් අන්නේ අධ්‍යයනය කවුරු හරි කරොත් එහෙම නැත්නම් ඒ පරීක්ෂණය කරොත් හිත පිළිබඳ හිත ගොඩනගෙන හැටි අන්න එතකොට අපිට අහුවේ අර දුක ගොඩනගෙන සිතුවිලි වල දුක ගොඩනගින්නේ කොහොමද, සතුට ගොඩනගින්න සිතුවිලි වල සතුට ගොඩනගින්නේ කොහොමද කියලා. දුක ඇති වෙන්නේ මොකක් හින්දද, සතුට ඇති වෙන්නේ මොකක් හින්දද කියලා. අන්න එතකොට අපිට ඒක අහු වෙනකොට අපිට තේරෙනකොට අපි අත්දැකිනකොට දුක ගොඩනගින්නේ කොහොමද කියලා අන්න එතකොට අපි ඒකෙන් ස්වභාවිකවම නිදහස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා ඇත්තටම කරන්න තියෙන දේ වෙන්නේ කරන්න අපිට අපි කළ යුතු දේ වෙන්නේ අන්නර ඒ මම අර කිව්වා වගේ හිත දිහා චුට්ටක් බලා ඉන්න උත්සාහ කරන්න. එතකොට අපිට අපිව තව දුරටත් පේන්න ගන්නවා. මම කවුද කියලා හඳුර ගන්න පුළුවන්, මම කවුද කියන එක තේරුම් ගන්න පුළුවන්. අන්න එතකොට ඕගොල්ලන්ට පේන්න තේරෙන්න ගැනීමේ මම කියන කෙනාගේ ප්‍රබලත්වය මත මේ අපිට ගොඩනගෙන දුක සතුට කියන එක වෙනස් වෙනවා කියන එක. අන්නේ ඒ එතකොට අපි එතන මම කියලා කෙනෙක්ව මේකට ඈඳලා තියාගන්න ඕනේද නැද්ද කියන එක. අපි ඒකට මාව කොච්චර තදට ඈඳන්න ඈඳන්න එහෙම නැත්නම් අර මාව මේකට තදට ගැට ගන්න අර හරකව මේ 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 හයිය කඹයකින් ගැට ගහලා තියෙනවා නම් හරකට කඩාගෙන එළියට යන්න පුළුවන්ද? නැත්නම් පොඩි කඹයකින් ගැට ගහලා තිබුණොත් කඩා ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ තමයි නිකන් උදාහරණයක් කියන්නේ. එතකොට හරකව තදට ගැට ගහලා තියෙනකොට හරකට මෙතනින් එහාට යන්නත් ඇත්තටම හරිම අමාරු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මම මාවත් එහෙම නැත්නම් මම කියන කෙනා මේ සිතුවිලි වලට තදට ඇටෑච් වෙන්න ඇටෑච් වෙන්න ඇටෑච් වෙන්න අපේ දුක අන්නේ අපේ සිතුවිල්ලට අපි කොයි තරම් තදින් බැඳුනද කියන එක උඩ අපිට දැනෙන දුක වෙනස් වෙනවා දුක හෝ සතුට කියන දේ. එතකොට අපිට ඔන්නෙ බැඳීම මේ තණ්හාව කියලා කිව්වේ ඔන්නෙ අපිට දැනෙන හැඟීමට ඇති වෙන තණ්හාව. නිකන් මම අර දැන් කිව්වේ මුලින්ම ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන් මුලින්ම කැනඩාවට එන්න ඕනේ කියලා සිතුවිල්ල පහළ වෙච්ච මොහොත මතක නම් කැනඩාවට ඉන්න කලින් නිකන් අදහසක් විදිහට පහළ වෙච්ච එක ඒක ඔස්සේ ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ ඒකට මහන්සි වෙලා සමහර විට ඊට පස්සේ PR apply කරන්න මහන්සි වෙලා ඒ ටික ඔක්කොම කරලා මෙහෙට එන්න එක දක්වා එන්න මොකක් හරි පොඩි පොඩි ට්‍රිගර් වීමක් පොඩි සිතුවිල්ලක් කොහෙන් හරි පටන් ගත්ත මොකද. එතකොට අපි අර අන්න ඒකත් එක්ක ඒ වර්ධනය කරගෙන වර්ධනය කළකෙන ඒවත් එක්ක අපිට අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඔක්කොමත් ගොඩනැගෙනවා. අපිට අර ගොඩනැගෙන මුල්ම ඩිසය එක හිතේ ගොඩනැගෙන ආපහු සිතුවිල්ලක් ගොඩනැගෙන ඒ ආශාව.
එතකොට අන්නේ ආශාව උස්සේ ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා අපි ගොඩාක් දුක්පම් කටුළු වලට මුහුණ දෙනවා. එතකොට ඒවා ඔක්කොට මුහුණ දෙන්න වෙන්නේ අන්න අර හිතේ මුලින්ම ගොඩනගෙන ආශාව උස්සේ අපි ගමන් යන්න ගියාට පස්සේ. ඉතින් ඒ ආශාව නැති කරන්න අපි උත්සාහ කළ හරියන කරා කියලා අපිට ඒක නැති කරන්න බෑ. අපිට කරන්න තියෙන දේ තමයි ඒක හැදෙන්නේ කොහොමද කියලා බලන එක. ඒක හැදෙන්නේ කොහොමද කියන පර්යේෂණය කරොත් අපිට අන්න එතකොට පුළුවන් වෙනවා ටික ටික ඒකෙන් නිදහස් වෙන්න. අපි හොඳට බලන්න දැන් අපි මේ භෞතික දේවල් මේ භෞතික දේවල් නැති වුණාම දුකයි. ඒක හරි හැබැයි ඒ භෞතික දේවල් එක්ක අපි යනවා. හැබැයි අපි මේ බැඳීම තියෙන්නේ ඇත්තට මේ භෞතික දේටද භෞතික දේ ගැන තියෙන සිතුවිල්ලටද කියන එක බලන්න හොඳට. අන්න ඒක එතකොට අපිට තේරෙනකොට අපි දැන් ඇත්තටම අර භෞතික දේටද බැඳිලා ඉන්නේ නැත්නම් අර භෞතික දේ මත අපිට ගොඩනැගිලා තියෙන සිතුවිල්ලටද කියලා. අර මං කිව්වේ දැන් අර මල මල ගන්නකො මල ලස්සනට පේන්නේ ඇත්තටම මේ භෞතිකව තියෙන මලද ඇත්තටම අර හිතේ එකත් එක්ක හැදෙන මලද. අන්න ඒක පොඩ්ඩක් හොඳට බලන්න. එතකොට අපි ගනුදෙනු කරන්නේ හැමතිස්සෙම අන්න අර මේ අපිට ඒ හිතට දැනෙන දේත් එක්ක අපිට අතහැරින්න බැරි වෙන්නේ අන්නේ හිතට දැනෙන දේම තමයි. අපිට ඒ හිතට දැනෙන දේ අතාරින්න පුළුවන් වුණා නම් අන්න එතනින් අපි නිදහස් වෙනවා. අපේ දැන් බුදුහාමුදුරුවෝ දුක කියලා විස්තර කරන්නේ සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණයනේ. එහෙම නැත්නම් සියලු භෞතික වස්තුන්ගේ වල ප්‍රහාණය නෙවෙයිනේ. හොඳට තේරුම් ගන්න එක බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ දුකෙන් නිදහස් වෙන්න නම් එහෙම නැත්නම් රහත් වෙන්න නම් සියලු දෘෂ්ටි ප්‍රහාණය කරන්න කියලා. සියලු භෞතිකයන් ප්‍රහාණය කරන්න කියලා නෙවෙයි. හොඳට පැහැදිලි තේරුම් ගන්න සියලු දෘෂ්ටීන් අන්නේ වගේම එතකොට දෘෂ්ටීන් කියලා කියන්නේ අන්නර අපිට හිතට ගොඩනගෙන අදහසක්. දෘෂ්ටිය කියලා කියන්නේ view එක කියලා අපි කියන්නේ. අන්නේ ඒ ඒ ඒ ඒ වගේ හිතට හිතේ අපේ ගොඩනගෙන අදහසක් තමයි. එහෙම දෘෂ්ටියක් කියලා කියන්නේ. එතකොට අපිට මේ දුක ගොඩනගින්නේ අන්නර ඒ ගොඩනැගෙන හිතට ගොඩනගෙන හිතේ ගොඩනගෙන සිතුවිල්ලත් එක්ක අන්නේ ගොඩනගෙන දෘෂ්ටියත් එක්ක මත තමයි. ඒ දෘෂ්ටියේ ස්වභාවය අනුව ඒ දෘෂ්ටියේ ප්‍රබලත්වය මත අපිට දුක ගොඩනගෙන. එතකොට අපි ඒක තුල මම ප්‍රබල වෙන්න වෙන්න මේ කියන්නේ මම කියන හැඟීමේ ප්‍රබලතාවය මත මේ ගොඩනැගෙන දුකත් මේ ඒ ඒ ප්‍රබලතාවයට මේ අනුපූරකයි. එහෙම නැත්නම් ඒකට සාපේක්ෂව ගොඩනැගෙන්නේ මම කියන කෙනා ඉතාම ප්‍රබල වෙන්නකොට මේ දුක වැඩි. ඒ කියන්නේ මම ආපහු කියන්නේ මේ භෞතික මම කියන එක නෙවෙයි. මේ ඒ ඒ සිතුවිල්ල තුළ ඒ සිතුවිල්ලට මම කොයිතරම් තදට ඇටෑච් වෙලා තියෙනවද දැන් කියන එක උඩ අපිට ගොඩනැගෙන දුක ගොඩක් වැඩි. එතකොට අපි යන්නේ මම තැනට ආවට පස්සේ එතනින් එහාට ඒක ගොඩනැගෙනකොට මගේ කරගන්න මගේ ගොඩක් ගහගන්නවා. අන්නේ මගේ ගොඩක් කියලා තව ටිකක් අදාගත්තාම ඒ මගේ ගොඩේ තියෙන ඒවා නැති වෙනකොටත් ආපහු අපිට දුකක් ගොඩනගෙනවා. එතකොට අර මගේ ගොඩ ආපහු අපි ගහගන්නේ මගේ බවුන්ඩරි එක ගහගන්නේ හොඳට බලන්න අපි කොහේද? අපේ බවුන්ඩරි එක අර මගේ කියන බවුන්ඩරි ටික ඔක්කොම අපි ආපහු හදාගන්නෙත් අපේ හිතේමයි. ඒ ඒ ඒ ඒ ඒක ඒකට අපි කොයිතරම් තදට මගේ කරගෙන තියෙනවද කියන එකට අපිට මේ මගේ දේ නැති වුණාම දැනෙන දුක වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් දැන් උදාහරණයකට මේ මම නිකන් තව උදාහරණයක් කියන්න නිකන් ගත්තොත් එහෙනම් ඇත්තටම මේ මගේ යාළුවෙකුට වෙච්ච වැඩක් මේක. එයාගේ තාත්තා මේ ඉන්දිය ලංකාවේ ලංකාවේ ඉඳලා තාත්තා නැති වෙලා එයා ඊළඟ දවසේ දා ඒ තාත්තා මේ නැති වෙන දවසේදී එයා පාටි එකක හිටියේ. එතකොට එයා ලංකාවේ තාත්තා නැති වෙලා කියලා දැනගන්නේ ඊළඟ දවසේ හවස. ඊළඟ දවසේ දවල්. එතකොට එයා ඒ වෙනකන් පාටි එක ඉඳලා එයා බොහොම සතුටින් එතන මේ පාටි එක එන්ජොයි කර කර හිමින් ඉන්නවා. එතකොට එයා හැබැයි අර ඊළඟ දවසේ තාත්තා නැති මීට පැය 8කට විතර කලින් තාත්තා නැති වෙලා කියලා දැනගත්ත මොහොතේ එයාට දුක ගොඩනැගෙනවා. එයා හොඳටම ෂොක් වෙනවා. එතකොට එයා අර පැය 8ක් තුල පැය 8ක කාලය තුල එහෙම කිසිම දෙයක් එයාට පවතින්නේ නැහැ. එයාට තියෙන්නේ නැහැ. මේක මේ ඇත්ත සිදුවීමක්. ඇත්තටම වෙච්ච එකක්. එතකොට හොඳට බලන්න අර හිතේ ගොඩනැගෙන සිතුවිල්ල තුල නෙවෙයිද අපි දුක විඳින්නේ කියන එක. එහෙම නැත්නම් එයාට අර තාත්තනේ දැන් මේ තාත්තනේ තියෙච්ච එකේ මේ දුක කියන එක එයාට දැනෙන්න පටන් ගන්න අර හිතේ ගොඩනැගෙන සිතුවිල්ල. එතකොට අපිට අන්නේ ඒ සිතුවිල්ල තුල දැන් අපිට අර තාත්තට භෞතිකව කියන ඔක්කොම ටිකක් කරන්න පුළුවන්. හැබැයි අපිට අර තාත් මේ තාත්ත කියන එක මේ
ගොඩක් අපිට ප්‍රබල වෙන්න පුළුවන්. හැබැයි දැන් ඒ වුණාට මේ දැන් අපි ඒකට බැඳිලා ඉන්නේ අර සිතුවිල්ලෙදි. ඒතොර දැන් තාත් දැන් උරග සූත්‍රය වුණත් බුදුහාමුදුරු විස්තර කරන්නේ ඒකනේ. දැන් අපිට මොනවා හරි දෙයක් වුණාට පස්සේ ආපහු ගිහිල්ලා ඒක වළක්වන්න බෑනේ, ආපස්සට ගිහිල්ලා කවදාවත්. හැබැයි අපි දැන් දුක් විඳින්නේ අන්නේ අපි දැන් ඒ දෙයට අපේ මේ හිතේ තියෙන බැඳීමින්ද නෙවෙයිද අපි දුක් විඳින්නේ. නැත්තම් මෙතෙන්දී අපිට නැති වෙච්ච දේ අපි මෙතෙන්ට ඇවිල්ලා විඳවන්නේ විඳින්නේ අර හිතෙන් මතක් කර කර හිතට දැනෙන දුක නෙවෙයි. හොඳට බලන්න. අන්නේ අන්නේ බැඳීමෙන් නිදහස් වෙන දේ තමයි බුදුහාමුදුරුවෝ තව විදිහකට දේශනා කරේ මේ බැඳීම් වලින් නිදහස් වෙන කියන එක. හෝ ඒ තණ්හාව තණ්හාව කියලා තව විදිහකට කිව්වේ අර ඒ සිතුවිල්ල තුළ ගොඩ නැගෙන තණ්හාව. එතකොට අර දෙය තුළ. එතකොට ඒක ඒ මොහොතේ යාට ගොඩ නොනැගුණොත් එයාට ඒ මොහොතේ අර අපි කියමු ඒ තාත්තා නැති වෙච්ච එකේ දුක ගොඩ නැගෙන්නේ නැහැ. තාත්තට තියෙන ආශාව මගේ තාත්තා මගේ කරගෙන මගේ තියෙන හැඟීම හින්දා තමයි එතෙන්දී ගොඩ නැගෙන්නේ. හැබැයි අපිට ආපහු මේ මොහොතේ මේ ගොඩ නැගෙන සිතුවිල්ල තුළ තමයි ඒක ගොඩ නැගෙන්නේ. හොඳට බලන්න ඒක. ඉතින් අන්න ඒ වගේ තමන්ගේ හිත පිළිබඳ තමන්ට දැනෙන දේ පිළිබඳ තමන් අවධානයෙන් ඉන්න උත්සාහ කරොත් උන්නෝ ඒවා ටික ටික පේන්න ගනී. ඉතින් ඒක මේ කරන්න බැරි වැඩක් නෙමෙයි, කරන්න පුළුවන් වැඩක්. තමන්ගේ හිත දිහා පොඩ්ඩක් පිටිපස්සෙන් ඒ කියන්නේ ඔබ්සර්වර් කෙනෙක් දාලා බලන්න හිතට ගොඩනගෙන හිත මොනවද කරන්නේ කියන එක. ඒක ඇත්තටම හරිම විචිත්‍රවත්. කවුරු හරි කෙනෙක් තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් ෆිල්ම් එකක් බලනවා වගේ බලාගෙන ඉන්න පුළුවන්. අන්න එතකොට පේන්න ගනී හිතේ හිතේ කොයි තරම් දේවල් ගොඩනැගෙනවද, කොයි තරම් ඒ කියන්නේ අපිට මේ දැන් අපි රාග දේශ මෝහ කියලා කියනවා ඒ වගේ දේවල් අපිට කොච්චර කොයි තරම් ගොඩ නැගෙනවද. එහෙම නැත්නම් අපිට අපේ ස්වභාවයන් විවිධාකාර ස්වභාවයන් කොයි තරම් ඇති වෙනවද කියන එක පේන්න ගනී. දැන් අපි සමහර දැන් පුද්ගලයෙක් වෙන එක පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙක් අපි වෙනස් කියලා කියන්නේ ඇත්තටම යා ඒ වෙනස්කම වෙන්නෙම එයාගේ අර මේ චිත්තසංතානයේ ගොඩ නැගෙන ස්වභාවයත් එක්කනේ. එයා ඒකට රියැක්ට් කරන විදිහේ දේවල් ඔක්කොම වෙනස් වෙන්නේ. දැන් අර මම කිව්වේ අර දැන් මේ මල මෙතෙන්ට ගත්තාම මේ මල එක්කෙනෙකුට ලස්සන වෙන්නේ, තව කෙනෙකුට ලස්සන වෙන්නේ එයාගේ මල ගැන මේ මොහොතේ ගොඩනැගෙන දෘෂ්ටියත් එක්ක. එහෙම නැත්නම් ඒ දෘෂ්ටිය තුල ගොඩනැගෙන මල, එහෙම නැත්නම් ඒ අර හිතේ ගොඩනැගෙන මල කියලා කිව්වේ අන්නේ දෘෂ්ටිය. එතකොට එයාට ඒ දෘෂ්ටි මල ලස්සන හෝ කැත කියන දෘෂ්ටි මේ මොහොතේ ගොඩනැගෙනවා. එතකොට අන්නේ ලස්සන හෝ කැතට අනුව එයාට ඒක සැපකුයි දුකකුයි දැනෙනවා. ඒක කැත කියන දෘෂ්ටියෙන් ගොඩනැගුණා නම්, ලස්සන කියන දෘෂ්ටියෙන් ගොඩනැගුණා නම් සැපක් දැනෙන, කැත කියන දෘෂ්ටියෙන් ගොඩ නැගුණා නම් දුකක් දැනෙන. ඉතින් අන්නේ වගේ අපිට මේ මොහොතේ ගොඩ නැගෙන සිතුවිල්ලත් එක්ක දැනෙන හැඟීම තමයි අපි විඳින්නේ. අපිට අර භෞතිකව දැනෙන මේ භෞතිකව දැනෙනවා වගේ අපිට ඇත්තටම දැනෙන්නේ ඒකමයි. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් ද්විතීයික ගද්දල බද්ද සූත්‍රයේදීත් ඇත්තටම ওই සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ, ওই විස්තරේ විස්තර කරන්නේ. ඉතින්දී ඔය අර මම කියපු ඒ උදාහරණ දෙකම හරකගේ බල්ලගේ උදාහරණෙත් අරගෙන චර්ණ චිත්‍රෙත් අරගෙන බුදුහාමුදුරු විස්තර කරන්නේ මේ මම කියන ස්වභාවයේ මම මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය අපේ ආත්මය කරගෙන මම මගේ කරගෙන අපි දුක් විඳින්න මෙන්න මේ ගොඩනැගෙන මේ මොහොතේ ගොඩනැගෙන සිතුවිල්ල තුළ විඳින ගොඩනැගෙන මමත් එක්කමයි. ඉතින් අන්න ඒක අපිට පේන්න ගනි මේක දිහා කවුරු හරි පොඩ්ඩක් මේ තමන්ගේ හිත දිහා පිටිපස්සෙන් ඉඳලා පොඩ්ඩක් බලා ඉන්න උත්සාහ කරොත් ඒ දේවල් ටික ටික පේන්න ගනි. ඉතින් මම මතක් කරනවා මේ සියලුම දෙනාට මේ ධර්ම සාකච්ඡාවත් එක්ක පොඩ්ඩක් තමන්ගේ හිත දිහා තමන් ගනුදෙනු කරන්නේ කොහොමද, තමන් දේවල් විඳින්නේ කොහොමද, අන්නේ අරිය පරිශ්‍රණය පටන් ගන්න කියලා. අන්න එතකොට අපිට ටික ටික මේ දුකෙන් නිදහස් වෙන්න හැකියාවක් තියෙයි. තමන්ට දුක ගොඩනගෙන හැටි තීරණකොට ඒකින් නිදහස් වෙන්න පටන් ගනි, චතුරාර්ය සත්‍ය අවබෝධය වෙන්න පටන් ගනි. ඉතින් ඒකත් එක්ක හැබැයි නිකම්ම ගියෝ කර කර හිටියට හරියන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ওই ප්‍රැක්ටිස් එකට ඒකට යනවා නම් එහෙම ඒකත් එක්ක බුදුහාමුදුරේ දේශනා කරේ කවුරු හරි කෙනෙකුට සෝවාන් වෙන්නත් සකෘදාගාමි වෙන්නත් අනාගාමි වෙන්නත් අරිහත් වෙන්නත් හතර තමයි සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝමනසිකාරයේ ධම්මාර්ථක ප්‍රතිපදාව. ඉතින් ඔන්නය කාරණා හතරත් ඉතාම වැදගත්. කවුරු හරි කෙනෙක් ওই ප්‍රැක්ටිස් එකට යනවා නම් එහෙම අපි කියමු ඒක කරන්න යනවා නම් කියලා, දැන් ඕක කරන්න පටන් ගත්තාම කරන්න උත්සාහ කරොත් එහෙම ගොඩක්
ගැටලු වෙන්න පුළුවන් ප්‍රශ්න එන්න පුළුවන් ඒ කියන්නේ තමන් ඒක කරනකොට මේ කරන එක හරිද නැද්ද කියන එක පිළිබඳව. ඉතින් එතකොට අර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අවශ්‍ය වෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව ඔය ඔක්කොම අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වගේ එතකොට දැන් කවුරු හරි කෙනෙක් මේකත් එක්ක කරන්න යනවා නම් ප්‍රැක්ටිස් කරන්න යනවා නම් ඒකත් එක්ක එන ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඉතින් මේ කවුරු හරි පින්නතෙකුට පින්නතියකට මේ 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 දේත් එක්ක තමන් ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරනවා නම් ඕනෑම වෙලාවක් ස්වාමීන් වහන්සේ නමකට හෝ වෙන මේ අවබෝධය තියෙන කෙනෙකුට කතා බහ කරන්න කතා කරන්න කිසිම ගැටලුවක් නැහැ. මෙහෙ මට කතා කරන්න ඕන කිසිම ගැටලුවක් නැහැ. විහාරස්ථානයට කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට මගේ තියෙන අවබෝධයට මගේ දැනුම් මට්ටමේ හැටියට මට විස්තර කරන්න පුළුවන්. මම මේ විස්තර ඔක්කොම කරේ විදිහට. ඉතින් එතකොට කවුරු හරි කෙනෙකුට කතා බහ කරන්න ඕන මේ පිළිබඳව මීට ඉස්සරහටදී මේ කිසිම ගැටලුවක් නැහැ. ඕන වෙලාවක විහාරස්ථානයට කතා කරන්න. ඉතින් එතකොට දැන් මේ වෙලාවක කවුරු හරි කතා කරුත් ආන්සර් කරන්න බෑනේ. අන්න ඒ වගේ තිබුණොත් එහෙම බෑ. එහෙම නැත්නම් ඉතින් ඕන වෙලාවක කතා කරලා වෙලාවක් යොදාගෙන අපිට පුළුවන් සාකච්ඡා කරන්න විහාරස්ථානයට ඇවිල්ලා හෝ දැන් මේ පවතින තත්ත්වයන් එක සූම් හරහා හරි. ඉතින් ඒ වගේ කවුරු හරි කෙනෙක් මේ මේ විදිහට තමන්ගේ හිත පිළිබඳ අධ්‍යයනයක් පටන් ගන්නවා නම් පර්යේෂණයක් පටන් ගන්නවා නම් අන්න ඒක තමයි කරන්න ඕනේ. අන්න එතකොට අපිට අර හිතට දැනෙන දුක දුක මොන වගේද දැනෙන්නේ මොන වගේද ගොඩනැගෙන්නේ කියන එකත් එක්ක අපිට දුකෙන් නිදහස් වෙන්න හැකියාවක් තියෙන මාර්ගයක් හම්බ වෙයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය. ඉතින් ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගයේ අධ්‍යයනය කරන එක ඉගෙන ගන්න එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහටම චත්තාරික සූත්‍රයේත් මහා සතිපට්ඨාන සූත්‍රයේ හැම තැනකදීම මගින් මගට දිගින් දිගටම කිවි භාවිතා බහුලී කතා මොකද්ද සතර සතිපට්ඨානෙ. ඉතින් අන්නේ සතර සතිපට්ඨානෙ මූලිකව කවුද හරි කෙනෙකුට පටන් ගන්න අවශ්‍ය දේ තමා මම කිව්වේ. ඉතින් අන්න එතකොට මූලිකව මොක පටන් ගන්න තියෙන තමන්ගේ හිත පිළිබඳ අධ්‍යයනය. හිත පිළිබඳ පරිශ්‍රණය. තමන්ගේ හිත පිළිබඳ පරිශ්‍රණය. ඉතින් මම හැමෝටම කියනවා පුළුවන් තරම් තමන්ට හැකි පමණ ආරම්භ කරන්න උත්සාහ කරන්න, පටන් ගන්න උත්සාහ කරන්න. ඒකත් එක්ක යනකොට ගැටළු ප්‍රශ්න තියෙන ඕනෑම දෙයක් කතා බහ කරන්න හැකි මට්ටමට විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඒත් සමගම මේ අද ධර්ම දේශනාව මෙතන කාල වේලාවත් එක්ක හමාර කරනවා. අද මේ කතා කරපු දේවල් එක්ක හෝ මොනවාම හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. මම ඉතාම කෙටියෙන් කාල වේලාවේ හැටියට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ පින්නතට පින්නතියන්ට අහන්න පුළුවන්. දැන් ඔය මම අද කරපු දේශනාවත් සම්බන්ධයෙන් මොනවා හරි එහෙම තියෙනවා නම් අහන්න. හොඳයි, එහෙනම් මොකුත් ගැටලුවක් ප්‍රශ්නයක් නැත්නම් සියලුම දෙනා සාදුකාරයක් පවත්වලා අපි පුණ්‍ය අනුමෝදනාව සඳහා යොමු වෙමු. හොඳයි, මුලින්ම මේ මුලින්ම අපි මේ අද ධර්ම දේශනාව පවත්වන්න තිබුණේ රංජිත් මෝදරගමගේ මහත්මයාගේ දෙවර්ෂ පූර්ණ සිහි කිරීමේ ධර්ම දේශනාව. ඉතින් මේ අපි මුලින්ම පංචශීලයේ සමාදන් වෙලා ගිලන්පස බුද්ධ පූජාවක් පවත්වලා ඒ වගේම ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවකටත් සහභාගී වුණා. ඉතින් මේ සියලුම පුණ්‍ය ක්‍රියාවන්ගෙන් නිරැස් වුණා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්පාර ධර්මයේ හේතු කරගෙන ඔබට අපට සිටින්නා වූ සියලුම ඉෂ්ටකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලාත් ඒ වගේ මේ පන්සල මේ ප්‍රදේශයේ ඔබ වාසය කරන්නා වූ ස්ථානයන්ට දීපදී සිටින්නා වූ ආරක්ෂා කරන්නා වූ සියලු මිෂ්ඨකාමී දිවි දේවතාවුන් වහන්සේලා ඒ වගේ මේ ලෝකයේ මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලු මිෂ්ඨකාමී දිවි දේවතාවුන් වහන්සේලාටත් මේ රැස්වනා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔවුන්ගේ පරිවාර උපපරිවාර සේනාධිපති යක්ක භූමාට නාග කියන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ රැස්නා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔවුන් පතන්නා වූ බෝධියකින් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් ලබා දෙන්න. ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීම සඳහා අපි ආකාසට්ටාට බුම්මට්ටා ගත්තාව සත්‍යයනා කළ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං.
ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකාසට්ටාට බුම්මට්ටා දේවානාගා මෛද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු තුවං සදා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණු වී රංජිත් මෝදරගමගේ මහත්මයා ඇතුළු මීට වසර දෙකකට මත්තෙන් මේ පරලෝ යන්නට යෙදුණා වූ රංජිත් මෝදරගමගේ මහත්මයාත්, ඒ වගේම රංජිත් මෝදරගමගේ මහත්මයාගේ දෙමව්පියන් වන ඒ ඇල්බින් මෝදරගමගේ මහත්මයාත්, ඒ වගේම ඇලිස් නෝනා මෝදරගමගේ මහත්මයාත්, ඒ වගේම ශ්‍රියානි නෝනාගේ පියාණන් වහන්සේ වන එල්.වයි. ගුණදාස සිල්වා මහත්මයාත්, ඒ වගේම ශ්‍රියන් නෝනගේ නෑදෑයන් වන කේඩී තිලකරත්න, පාලිත වීරසේකර ඇතුළුවේ පවුලේ මුවගේ ඒ සියලූම ඥාති හිත මිත්‍රාදීන් ඇතුළුව අනන්ත සංසාරයක් ඔබ අප ගැමිණි පැමිණි ගමනේදී ඔබට අපට සිටියා වූ සියලූම මව්වරුන් පියවරුන් දෙමව්පියන් ගුරු දෙගුරුන් නෑදෑ හිත මිත්‍රාදීන් යන අයගෙන් යම් කිසි අයෙක් මිය පරලොව ගොස් පින් ලබා ගත හැකියත් භවික සිටිනවා නම් ඒ සියලූම දෙනාට මේ රැස්සුනා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මය හේතු කරගෙන ඔවුන් දුකතියක සිටිනවා නම් වහ වහා සුගතියට පැමිණ දෙවිවරු බවට පත්වී ඔවුන් පතන්නා වූ බෝධියකින් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා සාධුකාරයක් ලබා දෙන්න. ඒ සියලුම මියගේ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කිරීම සඳහා අපි ධම්මේ ඥාති ජංගෝ ගාථාව සජ්ජායනා කළ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේ මේ රැස්වනා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මය හේතු කරගෙන විශේෂයෙන් මේ ශ්‍රියානි නෝනා දිශාන් හේෂාන්යන් රොෂාන්නේ පුතුණුවනුත් ඇතුළු ඒ පවුලේ සියලූම දෙනාටත් ඒ නෑ දැහිත මිත්‍ර දින්නේ සියලූම දෙනාටත්, ඒ වගේ මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වූ සියලූම දෙනාත්, ඒ වගේම සියලු ලෝකවාසී සියලු දෙනාටත් මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මය හේතු කරගෙන යම් කිසි රෝගයක්, රෝගාබාධයක්, කර්මඵලයක්, කර්ම දෝෂයක්, අනවන්දන, විදවන්දන, කොඩිවින කියනවා වූ යම් කිසි බන්ධනයක් තිබේ නම් මේ සියල්ල දුරින් දුර වේවා, නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම රෝගාබාධයක් යම් කිසි දෙයක් තිබේ නම් මේ සියල්ලම දුරින් දුර වී නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මය හේතු කරගෙන කරන කියන රැක රක්ෂා සහගත ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ රැස්නා වූ අනන්ත ප්‍රමාණ කුස සම්බාර ධර්මයේ හේතු කරගෙන අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නා වූ සියලුම දෙනාගේ අධ්‍යාපන කටයුතු සර්වත් ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් මේ සියලුම බුදු පියාණන් වහන්සේලාගේ ඒකායන අන උනේ ඒතං බුද්ධාන සාසනං සචිත්ත පරියෝ දපනං අර්ධුතිය ගතුලපද්ද සූත්‍රයේ වේදේශනා කරන්නෙත් ඒකමයි ඇත්තටම. ඒ වගේම සීලූම බුදු පියාණන් වහන්සේලාගේ ඒකායන අනුනේ ඒතං බුද්ධාන සාසනං සචිත්ත පරියෝ දපනං, තමන්ගේ චිත්තේ තේරුම්ගෙන චිත්තේ දපනය කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න කියන එක බුදුහාමුදුරුවෝ ඒ සඳහා දේශනා කරේ. කුසලස්ස උපසම්පදා, කුසලයේ උපසම්පදා වීමෙන් තමන්ගේ කුසලතාවේ චිත්තේ තේරුම් ගන්න තියෙන චිත්තේ අවබෝධ කරගන්න තියෙන කුසලතාවය දියුණු කරගන්න කියන කාරණය ඒ සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. සබ්බ පාපස්සකරණං, ඒ සියලු පාපයන්ගෙන් මිදෙමින් කුසලයේ උපසම්පදා වෙමින් චිත්තේ තේරුම්ගෙන දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ. ඉතින් මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන ඔබ අප සියලු දෙනාටම අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තමයි මේ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං. හොඳයි, ආශිර්වාද කරන සීලූ දෙනාට. අභිවාදන සීලිස්ස නිච්චං වද්දා පචායිනු චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු. හොඳයි, තෙරුවන් සරණයි සීලූ දෙනාට.
තෙරුවන් සරණ යාම්.